ඒ මොකද්ද ඒ උනේ යටිගුරු වුණා කිව්වේ මොකද්ද ඒ අර හිතාගෙන හිටපු දෘෂ්ටිය කඩලා ගියා හිතන් හිටපු දෘෂ්ටිය මොකද්ද කැමැත්ත මොනවා ගේනවා කියලාද සතුට ගේනවා කියලා ඒකනේ පිංගුතුනි ඔබගේ පුතාද එහා ගෙදර පුතාද ඔබව වැඩිපුර සතුට කරන්නේ බලන්න ඔබගේ ජීවිතයට අරගෙන ඔබගේ පුතාද එහා ගෙදර පුතාද වැඩිපුර සතුට ලැබෙන්නේ ඔබට ඔබගේ පුතා ඇයි ඒ ඔබ පුතාට කැමති ඔබ පුතාට ආදරෙයි ඔය ආදරය කැමැත්ත සෙනෙහස ඔය ඔක්කොම කියන්නේ මොකද්ද ඔය එකම දේ කැමති කැමැත්ත එහෙනම් පින්වතුනි බලන්න හොඳට මේ කැමැත්ත කියන වැඩපිළිවෙල මේ කැමැත්ත කියන එක තමන්ට සැපගෙනව සතුටගෙනව කියලා හිතාගෙන ඉන්න කල මේ මනුස්සයා යටිකුරුයි යටිකුරුව ඉන්න අය උඩි අතට එහෙම යයිද ලේසියෙන් යටිකුරුව ඉන්න අය කොහෙටද යන්නේ යටි අතට කොහෙටද යන්න තියෙන්නේ සතර අපායට දිව්‍ය ලෝකේ ඉන්නව නම් මෙහෙම යටි අතට ඉන්න අය ඒ අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ මනුස්ස ලෝකෙට නැත්තම් සතර අපායට බ්‍රහ්ම ලෝකේ මේ යටි අතට ඉන්න අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ දිව්‍ය ලෝකෙට එක්කෝ මනුස්ස ලෝකෙට එහෙමත් නැත්තම් සතර අපායට ඒකයි ස්වභාවය යටි අතට හිටියොත් යටි අතට තමයි යන්නේ මොකද පින්වතුනි අවබෝධයක් නැතිකම නිසා අපි හිතන් ඉන්නවා කැමැත්ත කියන එක අපිට සතුට ගේනවා කියලා තනි කරම අවබෝධයක් නැතිකම නිසා දැන් අපි බලමු පින්වතුනි කැමැත්ත කියන එක අපිට සතුට ගේනවද නැද්ද ඒිට කලින් බලමු පින්වතුනි මේ කැමැත්ත කියන එක හටගත්තේ කොහොමද දැන් මම ඔබෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා ඔබ කැමති මොන දේවල් වලටද ඔබ කැමති මොන දේවල් වලටද මම බොහොම සරල ප්‍රශ්න අහන්නේ ඔබෙන් මං ඇහුවේ නෑනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ කියලා කාටවත් මං ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක් ඔබ කැමති මොනවටද බලු කක්කා වලට කැමති ආත උසන්න කවුරුත් ඉන්නවද නෑ ඔය බලන්න ඔබ ඒවට කැමති නෑ මොනවටද ඔබ කැමති ආ කළු ගල් වලට කැමති ආත උසන්න ඔය බලන්න කවුරුත් කැමති නෑ ආ මැණික් ගල් වලට කැමති ආත උසන්න දැන් ඉන්න ඕනේ තරම් එහෙනම් මේ ඔබ මොනවටද මේ කැමති මොනවටද මේ කැමති වටින දේවල් වලට ඔබ කැමති වටින දේවල් වලට මට දැන් කියන්න ඔබ කැමති නොවටිනා එක දෙයක් ඔබට තියෙනවා නම් කියන්න දැන් ජීවිතේ සිසාරා යන්න ඔබගේ ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ එක දෙයක් මට කියන්න තියෙනවා ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ එහෙම මොකක් එකක් හරි තියෙනවද ඔබගේ ජීවිතේ හොඳට බලන්න ඔබගේ ඇඳුම් ඔබගේ කොණ්ඩ මොස්තරේ ඔබ පැලඳගෙන ඉන්න උපැස්සියවල අතේ තියෙන ඔරලෝසුව ෆෝන් එක එහෙනම් පින්වතුනි මේ ඔක්කොම තියෙන්නේ ඔබ ඔබට වටින දේවල් නේද ඔබට වටින දේවල් වලට නේද ඔබ ඔය කැමති එහෙනම් ඔන්න බලන්න ඔබට වෙච්ච දේ දැන් මම මේ ඔබට වෙච්ච කතාව පැහැදිලි කරන්නේ ඔබට වටින දේට ඔබ කැමති ඒ කැමති දේ ඔබ ලබා ගන්න කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරනවා ඒ කරාට පස්සේ ඔබට ඒක ලැබෙනවා ලැබෙනකොට ඔබට හරි සතුටුයි එතකොට ඔබට හිතෙනවා මට මේ සතුට ගෙනාවේ මේ වස්තුව මේ පුද්ගලයා ඒක නිසා ඔබ තව තවත් උත්සාහ කරනවා ඒ වගේ වස්තුන් මක් කරගන්නද ලබා ගන්න මොකක් උදෙසාද සතුට උදෙසා ඕක නෙමෙයිද ඔබගේ ජීවිත කතාව එක එක්කෙනා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න
මෙතන මීටර් 100ක් එහා පැත්තේ ඉඳගෙන බණ අහන අය පවා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හිතින් අපි දෙගොල්ලෝ විතරයි මෙතන ඉන්නේ. වෙන කවුරුත් නැහැ. එහෙනම් මේ ඔබගේ ජීවිත කතාව මේ යන්නේ. වටින දෙයට කැමති වුණා. කැමති වෙච්ච දේ ලබා ගැනීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කළා. ඒ දේ ලැබුණා. ලැබිච්ච නිසා සතුටු වුණා. ඒ සතුටු වෙනකොට අපිට හිතුණා මේ සතුටට හේතුව මොකක් කියලාද? මේ වස්තුව කියලා. ඒක නිසා තව තවත් වස්තු එකතු කරන්න පටන් ගත්තා. එතකොට පොඩි කාලේ සෙල්ලම් බඩු එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පෑම් පැන්සල් පොත් එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගේ දොර ඉඩකඩම් වතු පිටි යාන වාහන එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අඹු දරුවෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දරු මුණුබුරෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මලා මැරිලා කුණු පෙරේතය වුණා. ඔන්න ඕක නේද පින්විතනි මේ ජීවන රටාව. දැන් අපි බලමු පින්විතනි මේ කියපු ටිකේ තියෙන යථාර්ථය. යථාර්ථය ඔබ කැමති මේ ලෝකේ වටින දේවල් වලට. මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? බලන්න මං අහන ප්‍රශ්න වල අමාරුව ඩිග්‍රී එකක්වත් ගන්න ඕනේ නේද ඔකට උත්තර දෙන්න. කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? මැණික් ගල්. ඔබ හැමෝම දන්නව නේද මැණික් ගල් වටින්නේ කියලා? හරි. අපි ඕකේ ඇත්ත වටිනකම චෙක් කරමු. ඇත්ත වටිනකම මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? හොඳට බලන්න මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? ඔබට ගෙයක් හදන්න ඕන වෙනවා පින්වතනි. දැන් කළු ගල් ටික ඉවර වුණා. දැන් මැණික් ගල් ගහන්න නැද්ද බිත්තියට තියලා වැටි? හොඳට කල්පනා කරලා බලන්න. ඊළඟට තව එකක් ගමු. ජනාධිපතිවරණයට ඉල්ලන්න කිව්වොත් එහෙම කවුද ඉල්ලන්න අකමැති? මුළු රටේම පළවෙනි පුරවැසියා වෙන්න පුළුවන්. රටේම තියෙන ලොකුම තනතුරනේ. ඔක්කොම මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් කාටද ජනාධිපති වෙන්න ඕනේ? ඉතින් පෝස්ටර් ටිකක් ගහගත්ත හැකිනේ. ඇයි ප්‍රෙස් කාර්යොත් මැරිලානේ? පාප්ප ටිකක් හදාගත්ත හැකි පාම්පිටි කඩකාරයොත් මැරිලානේ? ඉතින් පෝස්ටර් උද්ගහගෙන ඔක්කොම කරන ඉල්ලන්න කැමතිද ඔබ දැන්? එහෙනම් පින්වතුනි ඔබ මට කියන්න මේ ලෝකෙට වටිනකම් කොහෙන්ද එන්නේ? සමාජෙන් නේද? පිරිසක් එක්ක එකතු වෙලා සම්මත කරන එක නේද පින්වතුනි වටින්නේ? නැතුව මේ ලෝකේ ඇත්තටම වටින දේවල් තියෙනවද? ඔන්න හොඳට අවබෝධයට ගන්නකො මේ වෙන වැඩපිළිවෙල. මේ ලෝකයා විසින් යමක් සම්මත කළා නම් අන්න ඒක නේද වටින්නේ? මිනිස්සු මැණික් ගල් සම්මත කරපු නිසා පින්වතුනි මිනිස්සු ද මැණික් ගල් වටිනව නේද? මැණික් ගල් වටින නිසා නේද මිනිස්සු මැණික් ගලට කැමති? මැණික් ගලට කැමති නිසා නේද පින්වතුනි ඊට පස්සේ පතල් හාරගෙන මැණික් ගල් හොයන්නේ? ඒක ලැබෙනකොට නේද පින්වතුනි පුදුමාකාර සතුටක් එන්නේ. හැබැයි තව එකක් තියෙනවා. ඔතන යා හිතා ගන්න ඔයාට සතුට ආවි මැණික් ගල් ලැබිච්චින්ද කියලා. ඒකට අපි පස්සෙමු. හැබැයි මෙයා මේ පස්සේ දුවන්නේ ලෝක සත්‍යය සම්මත කරපු එකක් නෙමෙයිද? නැත්තම් ඇත්තටම වටින එකක්ද? බලන්න පින්වතුනි ඔබ එහෙම කළා නැද්ද කියලා. අර මහරගම පමුණුවේ පෙට්ටි කඩේක රුපියල් 150ට තියෙන ටී-ෂර්ට් එකක් ඔබ අඳින්නේ නේද? ඔබ අඳින්නේ 1500ට තියෙන අකුරු ටිකක් ඕකේ ගහපු ෂර්ට් එකක් නේද? අකුරු ටිකක් ඕකේ ගහපු ගමන් පින්වතුනි ඔබ ඒකට කැමති. ඇයි? ඒක වටිනවා. ඒ අකුරු ටික ගහන්න නැතුව ඒක වටින්නේ. අකුරු ටික ගැහුවාම ඒක වටිනවා. ඒ වටින නිසා ඔබ ඒකට කැමති. ඊට පස්සේ ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කළා ඔබට ඒක ලැබුණාම ඔබට හරි සතුටුයි. අර ෂර්ට් එකමයි. හැබැයි ඔබ 1500ක් දෙනවා. මොකටද? වටිනකම.
දැන් කවුද ඒ වටිනකම දුන්නේ? කවුද ඒ වටිනකම දුන්නේ? සමාජයේ. මම ඔබෙන් අහන්නද තවත් සරල ප්‍රශ්නයක්. ඔබ ගෘහ භාණ්ඩයක් ගන්න යනවා. ලී ගෘහ භාණ්ඩයක් ගන්න යනකොට ඒ ගෘහ භාණ්ඩේ ගහලා තියෙනවා මේ ගෘහ භාණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 20යි හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ යන කඩේ ඒ වගේ පෙට්ටගම් තුනක් තියෙනවා. එක පෙට්ටගමක් මේට අවුරුදු 10කට කලින් හදලා තියෙන්නේ. අනිත් එක අවුරුදු 5කට කලින් හදලා තියෙන්නේ. අනිත් එක අද හදලා තියෙන්නේ. ඒ පෙට්ටගම් වල ආයු කාලය තියෙන්නේ හදපු දවස් ඉඳලා අවුරුදු 20යි නම් ඔබ මොන පෙට්ටගමද ගන්නෙ? ඔක්කොම එහෙමද? බලන්න ඔබ කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සුද කියලා. ඒකට මොලේ තියනවා නම් ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන්. ඔබ ගන්නෙ මොන එකද? අද හදපු එක. මොකද අද හදපු එක නේද මෙතනින් එහාට අවුරුදු 20ක වටනකමක් තියෙන්නේ. නමුත් ලෝකයා විසින් සම්මත කරපු ගමන් අර වලව් වල දිරලා දිරලා යන අර පරණ පෙට්ටගම් ලක්ෂ ගණන් වලට විකිණෙන්නේ නැද්ද? ඒකට නමක් දානවා මොකක් කියලාද? ඇන්ටික්. කොහොමද ගිනි කන හැටි? සම්මත කළා. සම්මත කරපු ගමන් මොකද වෙන්නේ? එතනින් එහාට ඔක්කොම හැදේ. සමාජය විසින් සම්මත කරන්න විතරයි තියෙන්නේ. සම්මත කරපු ගමන් පින්වතුනි මිනිස්සු කැමති ඒකට. ඒක ලැබෙනවා නම් හරි සතුටුයි. ඒක ලබා ගන්න පින්වතුනි ඔය පෙට්ටගම් වලට මරා ගත්තේ උන් නැතුවද්ද? වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්ත නේද? එතකම් වටින්නේ නැහැ නේද? එතකම් වටින්නේ නැහැ. වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්තා. තව උදාහරණයක් ගමු. මිනිස්සු කට්ටියක් පින්වදෙනි මැණික් ගන්න යනවා. පතල කපනවා. මැණික් ගන්නකොට එක මැණිකක් හම් වෙනවා. එක මිනිස්සෙක් ඒක වටපිට බල්ල ගිලිනවා. එහෙම අවස්ථාවල් තියෙනව නේද ඕනේ තරම්. තව එකෙක් හොරෙන් බලන් ඉන්න ඕක දිහා. අනිත් අය ඔක්කොම ගියාම මේ මිනිස්සයා කැලේ පාර යනකොට අරුව මොකද කරන්නේ? පැන්නා පැනලා අරුව බිම පෙරලගෙන ඌට ගහලා පන පිටින් අරකගේ බොක්ක කපලා අර මැණික ගත්තා. අරුමලා මේ මැණික් අරගෙන යනකොට රේඩියෝ එකකින් ඇහෙනවා විද්‍යාඥයෝ අලුතෙන් දෙයක් හොයාගත්තා මැණික් ගල් වලින් පිට වෙන කිරණ වලින් පිළිකා හැදෙනවා කියලා. දැන් මූ මැණික් ගල්ට මොකද කරන්නේ? අරගෙන විසි ගන්නවා. පින්වතනි ඒකනම් රිවර්ස් කරන්න පුළුවන්. දැන් මූට පුළුවන්ද අර මරපු මිනිස්සයව ආපහු රිවර්ස් කරන්න? මිනිස්සෙක් මරලා කරගත්ත පාප කර්මය රිවර්ස් කරන්න පුළුවන්ද දැන්? බලන්නකො පින්වතුනි මේ මිනිස්සු සමාජයේ අතකොළුවක් වෙලා අර කරගන්න පාප කර්ම දැන් රිවර්ස් කරන්න බෑනේ. බලන්නකො ඔබට යම් වටිනකමක් දීලා සමාජයේ විසින් ඔබ ඒවට කැමති වෙලා ඒව රැස් කරන්න යනකොට ඔබ මිනිස්සුන්ට කරපු අවැඩ අසාධාරණ එකක්වත් පින්වතුනි අද රිවර්ස් කරන්න බෑ නේද? බලන්න කරගත් අපරාධය. මුලින් කිව්වා මේක හොඳයි කියලා. දැන් ඇස්බස්ටස්. මුලින් ඇස්බස්ටස් හොඳයි. දැන් පිළිකාකාරකයි. එහෙනම් ඇස්බස්ටස් ලංකාවට ගෙන්නන්න හරි ඒ වගේ ඒවා වැඩ කරන්න හරි වහල ගහන්න හරි මොන හරි දෙයකට අවැඩ අසාධාරණකම් කරපුවයි දැන් කරන්නේ නැහැ නේද ඒවා? ඇයි? දැන් වටින්නේ නැහැ. හැබැයි කරපුවා. දැන් ඒවත් රිවර්ස් කළ හැකිද? බලන්න පින්වතුනි සමාජයෙන් ඔබට වටිනකමක් දුන්න ගමන් ඔබ මෝඩකමට පින්වතුනි ඒවා පිළිගන්නවා. ඔන්න ඕකට තමයි පින්වතුනි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යා කියන පාලි වචනේට තියෙන ආර්ය සිංහල තේරුම තමයි ගොනාට ඇඳීම කියලා කියන්නේ. ගොනාට ඇඳීම. ඒ කිව්වේ නොවටිනා දෙයට වටිනකමක් දීම. ඔබ කියන්නේ
මං අර 2000ක අරුවට 5000ට කරේ එල්ලුවව කව ගුණාට අන්දලා ඒ කිව්වේ මොකද්ද ඒ කියන්නේ නොවටිනා දෙයට වටිනකමක් දෙනවා අන්න අවිද්‍යාව පිටුතරින් නොවටිනා දෙයට ඔබ හැමතිස්සෙම වටිනකමක් දෙනවා ඒ වටිනකම දෙන්නේ වටේ ඉන අසත්පුරුෂයෝ රැළ නෙමෙයිද බලන්න පිටුතනි ඔබට වාසනාවන්ත මනුස්ස ජීවිතයක් හම්බුණා ඒ හම්බෙච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතෙන් යන්තම් අර හිරිපොද වැටෙන්නේ නැතුව අර මේ හීතල වදින්නේ නැතුව ඉන්න ඉස්සෙල්ලම මිනිස්සු තනිපලයේ ගයක් හදාගත්තා තනිපලයේ ගේ හදාගෙන ඉන්නකොට පිංගතනි ඊට පස්සේ ඕන වුණා පල දෙකේ ගේ හදන්න මොකද අසත්පුරුෂයෝ තනිපලයේ ගෙට කැමති වුණේ නැහැ අසත්පුරුෂයෝ කිව්වා පල දෙකේ ගේ තමයි වටින්නේ එතකොට මොකද කළේ හැමෝම කැමති පල දෙකේව ඔබ පුංචි කාලේ පල දෙකේව නේද වැඩිපුර තිබුණේ ඊට පස්සේ ඔන්න ඵල හතර වුණා. අද අද ඵල හතර හරියන්නේ නැහැ. ඵල 30ක් 40ක්වත් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි වටින්නේ. අන්න සමාජය සම්මත කළා. සමාජය ඒක සම්මත කරනකොට ඔබ මොකද කරන්නේ? ගැහුවා ලොකු බැංක් ලෝන් එකක්. බැංකුවෙන් ණයක් අරගෙන ඔබ පල 30ක ගේ ගහගෙන අද මොකද කරන්නේ වටින මනුස්ස ජීවිතේ බැංකු ණය ගෙවන්න ගත කරනවා මට කියන්න පිංගතනේ ඔබට කියන්න හොඳ නමක් තව ටික කාලකින් වාස්තු විද්‍යාඥයෝ කියන්න ගත්තට පස්සේ පල හතරට වඩා වැඩි ගෙවල් වලින් මහා අසුබයක් ගෙදර ඉන්න මිනිස්සෙන්ට ලෙඩ රෝග හැදෙනවා කියලා ඔප්පු කළා කිව්ව ගමන් දැන් මොකද වෙන්නේ බැංක් ලෝන් එකක් තව එකක් ගහනවා මොකටද අර හදපු ගේ කඩන්න ඊට පස්සේ දෙකම එකට ගෙවාගෙන යනවා මට කියන්න ඔබට කියන්න හොඳ නමක් පින්වතුනි මනුස්ස ජීවිතේ ඔయిత වඩා වටිනවා ඔය මෝඩ වැඩවලට අහු වෙන්න එපා ගොනාට අඳින්න එපා ඇත්ත වටිනකම තේරුම් ගන්න ඔය දේවල් වල කොන්ද පණ තියෙනවා නම් කොන්ද කෙලින් හිටිනවා නම් සමාජය මොනවා කළත් මම ඇත්ත සතුට හොයාගෙන යනවා කියන තැනට ඔබ එනවා නමුත් අද ඔබ කරන්නේ සමාජයාගේ අතකොලුවක් වෙලා ජීවත් වෙන එක සමාජය මොකද්ද කරන්නේ ඔබ ඒක කරනවා මම ඔබට ඔප්පු කරන්නම් ඔබගේ වැඩ මේ පින්වතුනි ඔබ පොල් කුඩු කන්න කැමතිද මහා මාරු ප්‍රශ්නයක් වගේ ඇහුවේ ඔබ පොල් කුඩු කන්න කැමතිද නෑ ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ ඒක වටින්නේ නැති නිසා වටිනකමක් නැති නිසා ඔන්න මං ඔබට පොල් කුඩු කවන්නයි හදන්නේ අපේ මහත්තයෙකුට මම කියනවා පොල් කුඩු ටිකක් අරගෙන ඕකට සීනි ටිකක් දාලා කලරින් ටිකක් දාලා ලස්සනට පැකට් කරලා ක්‍රිකට් ගහන හරි ෆුට්බෝල් ගහන හරි දුවන හරි මහත්තෙක් ලව්වා ඒක කනවා දානවා කොහෙද ටීවී එකේ ඇඩ් එකක් ඒ මහත්තයා ඒ පොල් කුඩු බාර් එකක් කන ගමන් කියනවා මගේ ජීවිතේ ජයග්‍රහණේ රහස මේ පොල් කුඩු බාර් එක මාසයක් ඔය ඇඩ් එක ගියා නම් මුළු ලංකාවේ මේකාලා පොල් කුඩු කනවා තමන්ගේ දරුවගේ ලන්ච් බොක්ස් එකටත් දානවා පොල් කුඩු බාර් එක පුතේ අර ක්‍රිකට් ගහන අංකල් ක්‍රිකට් ගහන්නේ මේ මේක කාලා එතකොට පොල් කුඩු කියන්නේ නැහනේ මේන්න මේක මුළු ලංකාවම පොල් කුඩු කරන බෙද ඒ තරම් ඒකයි මම ඔබට කිව්වේ ඔබට කියන්න නමක් කියන්න මට animal rights තියෙන හින්දා මට සත්තුන්ගේ නම් කියන්න බෑ ඊට පස්සේ උන් උසාවියයි තේරුම් ගන්න පිංගතනි මේ ලෝකෙ මේ මෙන්න දේවල් බලන්න ඔබට වටිනකමක් විතරයි නේද දුන්නේ වටිනකම එයි මං ඇහුවාම පොල් කුඩු කන්න කැමති කියලා ඔබ කිව්වා බෑ නෑ කන්න බෑ ඊට පස්සේ මොකද උනේ
ඊට පස්සේ අර වටිනකමක් එකට හම් වෙච්ච ගමන් දැන් මොකද කරන්නේ දැන් කනවා ඉතින් දැන් කන්නේ පොල් කුඩුම නෙමෙයිද දැන් කන්නේ පොල් කුඩුම තමයි හැබැයි ඕකට පොල් කඩන හර්මනිසයව දාලා හරියන්නේ නැහැ මං පොල් ගහකට නගින නගින වාරයක් ගානේ පොල් කුඩු බාර එකක් කාලා තමයි නගින්නේ කිව්වට ගන්න නැහැ කවුරුත් ඇයි ඒකට අර තමන්ගේ මානෙට හරියන්නේ එක්කෙනෙක් කියන්න ඕනේ ඒක නිසා අර ක්‍රීඩකයන්ට රජ මගුල් ලක්ෂ ගණන් ඒකුන් හම්බ කර ගන්නවා ඒ හම්බ කරගෙන අමු අපායි ලගිනවා ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඇයි ඇයි මිනිසුන්ව මුලාව දාලා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒ ඇත්තෝ දන්නේ නැති කම ඉස්සරහට දැනගනි මේ දහම ඇහෙද්දි මං ඒ ඇත්තන්ට අපහාස කරනවා එහෙම නෙමෙයි ඔබ දැනගන්න එපා පින්වතුනි ඔය කියන්නේ සම්පූර්ණයම බොරු කියලා ඔබ දැනගන්න එපා ඔය ෂර්ට් එකට ඔය අකුරු ටික ගැහුවයි කියලා ඔකට ලොකු වටිනකමක් එන්නේ නැහැ කියලා නමුත් ඔබ එච්චර බුද්ධියෙන් නෙමෙයිනේ කටයුතු කරන්නේ හේතුව මොකද්ද ඔබගේ වටේම ඉන්න කට්ටිය ඇඳන් ඉන්නේ මොකද්ද ඒවා එහෙනම් මම පෙට්ටි කඩෙන් ෂර්ට් එකක් ඇඳන් ගියොත් ආපෝ ඔන්න ඔබගේ මානසික මට්ටම ඇයි කොන්ද තියෙන්නේ කොහමද වකු ගැහිලා තියෙන්නේ කොන්ද කෙලින් වෙනවා පිංගුතනි යථාර්ථය දැකගත්තට පස්සේ ඔබට හිතෙනවා අනේ මේ අන්දේව මොන අපරාධයක්ද මේ කරගන්නේ කියලා තනිකර අන්දේවනේ මේ අන්දේව ටික මොන අපරාධයක්ද කරගන්නේ කියලා ඔබගේ යාළුව ගැන ඔබට පේන්න පටන් ගන්නවා එදාට ඔබට පැහැදිලි කළ හැකි මිනිස්සෙව මම මේක ගත්තේ රුපියල් 150ක් දීලා උඹ ඕක ගත්තේ 4500ක් දීලා උඹ ওই ටික ගන්න මොන තරම් දුක් විඳිනවද මනුස්ස ජීවිතේ තියෙන්නේ ඕකටද අකුරු ටිහිකට නේද ඔය රැවටුනේ එහෙනම් පින්වතුනි හොන්න හොඳට බලන්න ඔබට වටිනකමක් දීපු ගමන් ඔබ ඒකට කැමති වෙනවා කැමති වෙච්ච ගමන් ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා දැන් මම ඔබට පෙන්වන්නම් ඔබ යමක් ලබා ගන්න උත්සාහ කරද්දී ඔබට වෙන දේ ඊට පස්සේ අන්තිමටම අපි තීරණයකට එමු මොකද්ද අපි කළ යුත්තේ කියලා අන්තිමටම තීරණයට එමු මම දැන් ඔබට විස්තර කරනවා පින්වතුනි ජාතිය ගැන මේ ජාතිය කියලා කිව්වේ සිංහල ජාතිය දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය නෙමෙයි ජාතිය මේ ජාති දුක පින්වතුනි එක්තරා මීයෙක් ගෙදර ඇවිදilla ගෙදර ඔක්කොම බඩු ටික කාලා විනාශ කරනවා දැන් මේ මීය ගැන පුදුම තරහක් මේ ගෙදර මිනිස්සයාට ඇති වෙන්නේ මේ මිනිස්සයා ගේනවා මී හබකක් ගෙනහල් ඉවර වෙලා පින්වතුනි මේ මිනිස්සයා මී හබක තියලා තියෙනවා මී හබක අටවනවා ඕකට පොල් කෑල්ලක් පුච්චලා ඇතුලේ ගහලා මීය පින්වතුනි ඕක ළඟින් යනකොට වෙනදට නම් හබක විතරයි තිබුණේ මීය හබකට ප්‍රශ්නයක් උනේ නැහැ මිය ගියා යන්න දැන් පින්වතුනි මේ පෙට්ටිය ඇතුලේ පොල් කෑල්ලක් නැත්තම් කරෝල කෑල්ලක් දාලා තියෙන්නේ මීය මේක දැකපු ගමන් මීයට ඉවසුන්නේ මීය මොකද කරන්නේ පැන්න මොකටද කරෝල කෑල්ලට පැන්න ගමන් හබක වැටුණා දැන් හබක වැහිලා තියෙන්නේ මේ අයිතිකාරයට මේ මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන් හබකට අහුවෙච්ච මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන් මේ මීය වල්ලලා පොලේ ගහන්න බැරිද මේ මීය වල්ලලා පන පිටින් බදින්න බැරිද මේ මීය වල්ලලා මිටියකින් ඔළුව චොප්ප කරන්න බැරිද බඩ පළලා හදවත වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න බැරිද පන පිටින් මේ ඔක්කොම කරන්න පුළුවන් නේද පින්වතනි ඔබත් ඔය හබකේ වැටිලා නේ ඉන්නේ දැන් ජාතිය කියන හබකට වැටිච්ච ඔබට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ඔබ දන්නවද ඔබ ජාතිය කියන හබකට වැටිලා ඉවරයි පින්වතනි මෙතනින් එහාට ඔබට මොනව වෙයිද කියලා කවුද දන්නේ බලන්න ගියාත් බැවේ කරගත් අපරාධයක් ඔබ
ගියත් බැවේ මේක අවබෝධ කරගත්තනම් පින්වතනි ඔබ ආයි උපදින්නේ නැහැ නේද එහෙනම් මේ අද්භවය දැන් ඔබ ඉපදුනා නම් පින්වතනි ඔබ අරිහත් ඵලය සාක්ෂාත් කරලත් මේ අද්භවයෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද ඔබට කැලණි මහරහතන් වහන්සේ තෙල් කටාරමක උණු උනා අද්දව් ගානකට කලින් මැස්සෙක්ව උණු කිරිවිදුරුවකට දාපු එකට පින්වතනි ඔබ කුඹුර හදලා තියෙන්නේ දැන් ඔය කුඹුර හදපු එකට බීජ වැටෙන එක නවත්තන්න පුළුවන්ද ඔබට අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වතනි එකම පාපයක්වත් පුණ්‍ය කර්මයක්වත් කරන්නේ නැති උත්තම පිරිසක් ඒත් උන්වහන්සේට හදාගත්ත කුඹුර තියෙනව නේද දැන් ඕකට වැටෙන්නේ නැද්ද බීජ මුගලන් මහරහතන් වහන්සේට වැටිච්ච බීජේ කොයි කාලේ කරපු එකට ආපු බීජයක්ද අද්දව ලක්ෂ ගානකට එහා පැත්තේ කරපු එකට ආපු බීජයක් නේද වැටුනේ හොරු ඇට කුඩු වෙනකන් ගැහුවේ එහෙනම් පින්වතුනි නිකමට හිතලා බලන්න ජාතිය හදනවා කියන එක මොන භයානකත්වයක්ද තියෙන්නේ ඔබට මේවා හිතෙන්නේ නැද්ද ජාතියක් හැදෙනවා කියලා කියන්නේ ආයිත් මම කියනවා මේ සිංහල ජාතිය දෙමළ ජාතිය ගැන නෙමෙයි කියන්නේ නැත්තම් කියයි යම්බෝ සිංහල ජාතිය වනසන්න බන කියනවා කියලා එහෙව් පෙරහන් කඩ ඉන්නේ ඔබට මොහොතකටවත් හිතෙන්නේ නැද්ද පිංගුතනි මේ හදපු ජාතිය මහ භයානක ජාතියක් කියලා ඊළඟ මොහොතේ ඔබට මොනවා වේද කියලා කොහොමද ඔබ දන්නේ මේ ඊයේ පෙරේද අපේ මහත්තයෙක් මට පෙන්නුවා ඉන්දියාවේ හරි කොයි හරි රටක ආගමික උත්සවයක් තියෙනවා එක මිනිස්සෙක් ස්ටේජ් එකකට නැගලා වටේ ඉන්න අය ගහනවා බෙර අනිත් අය ඔල්වරසන් දෙද්දි මේක එළුවෙක්ව මේ තඩි මිනිහෙක් එළුවෙක්ව යට කරගෙන ඒ එළුවව ඒ මිනිහගේ කටින් පන පිටින් හැම ගහනවා ජාති දුක කියන්නේ ලේසි දුකක්ද පින්වතනේ හැම ගහන්න පටන් ගන්න යටි තොලෙන් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා යටි තොලෙන් ඒක කටින් අල්ලගෙන අදිනවා මේ බෙල්ල හරියෙන් හැනකන් අර හංගඩේ ගැලවිලා යන්න අරක මර ලතෝනි දෙනවා තව එකක් මට වෙන්නවා මේක ඔබගේ දරුවටත් විය හැකි ළඟ ළඟම කුඩු ගහන පාර්ශව දෙකක් එක පාර්ශවයකට යන්තම් සම්බන්ධ ඒ දෙගොල්ලෝ අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ පාර්ශවයට යන්තම් සම්බන්ධ වෙච්ච දරුවෙක්ව අරගෙන යනවා අනිත් පැත්තෙන් ඇවිදilla අරගෙන ගිහිල්ලා ඒකව වීඩියෝ කැමරා ඉස්සරහවකින් තියාගෙන මොකටද අනිත් එවුන්ට පෙන්වන්න ආයි උඹලා අපිට මේවා කරන්න આવොත් මේවා තමයි උඹලට වෙන්නේ කියලා අර කොල්ලගේ මූණ පේපර් නයිෆ් එකකින් සම්පූර්ණයෙන්ම පිංගුතනි අර මූණේ හංකඩේ අයින් කරනවා අරු කෑ ගහනවා ජාති දුක කියන්නේ ලේසි වැඩක්ද මං ඔබට ඔවා පෙන්වන්නේ නැහැ පිංගුතනි රෙද්දේ බඩ යන්නේ හින්දා බඩ හොදන්න වෙනවා බණ සංවිධානය කරන අයට නැත්තම් මම ඔබට මේවා පෙන්නනවා මේ තිරවල දාලා ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා ඔබ සෙල්ලම් කරන්නේ මේවත් එක්ක නේද අන්තිමට ඒ කොල්ලා අතින් අර මූණ අල්ලන්න හදන නිසා අරුන් මොකද කරන්නේ පිඟුදින වලලු කරගාවින් අත් දෙකම කපනවා ඔබගේ අහිංසක දරුවටත් ওই ටික කොයි වෙලේ වෙන්න බැරිද පිඟුදින ඔබට ওই ටික නොවී තියෙයිද? ඕවා දැන් මේ අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. දැන් ලංකාවේ මිනිසුත් ඔබ ඉගෙන ගන්න එකක් නැද්ද? ඔබගේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා ඒ කොල්ලව අතහැරුව ගමන් ඒ කොල්ලට එනවා ඔයක ඔළුවට. ගේන වැසි ටිකක් ගහලා දානවා. දැන් කොහොමද විඳවන්නේ වෙන විඳවිල්ල? ජාතිය කියලා කියන්නේ මොන තරම් භයානක දෙයක්ද කියලා මේ මිනිසුන්ට වැටහෙන්නේ වැටහෙනවා නම් හත් දෙයියනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් කොහොම හරි ජාතිය කෙලවර කරගන්නවනේ
නිකමට හිතන්න පින්වතනි ඔබ මේ දක්වා ජීවත් වෙච්ච ටිකම ආයි කරන්න වෙනව නේද ඊළඟ අද්දවි ඉපදුනොත් නිකමට හිතන්න පින්වතනි අද ඔබ ගෙදර යනකොට බස් එකෙන් බහිද්දී ඔබ වැටිලා ඔබගේ ඔළුව වදිනවා ඔබට අංශභාගය හැදෙනවා මැරෙනකන් කුණු වෙවි නෙමෙයිද බලන්න ඔබට මැරෙන්න වෙන්නේ जाति दुख कियाने मुन्न तरं भयानक दें ओब कुमुर हदागेन देयोगावट गिहिल यदल वेड़ा तीनोद अने बीज नंग वेटेन्ने पा बीज नंग वेटेन्ने पा एकट निमेद ओब देयो वंदिन्न गिहिल मन संसार कर गाते एक बीज अक्वा वेटेन्ने पा ओ टिक कीवट फुलवांद देयो उडेंदल कियनवा उंब पिस्सू कथा करनवा मिनियो मगे कुमुरट बीज वेटनवाद कियला बल बल मंग इन्ने कियला ऐ देयोत मोकद करला तियन्ने දෙවියොත් කුඹුර හදාගෙන තියෙන පිඟුතනි කොයි වේද හරි ඒ කුඹුරටත් මොකද වෙන්නේ ඔය බීජ වැටෙනවා අරිහතුන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටෙනවා නම් පිඟුතනි දෙයියන්ගේ කුඹුරට වැටෙන එක ගැන මොන කතාවද තථාගතයන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටුණාද නැද්ද වැටුණා ඇයි උන්වහන්සේට සුවනවන ඔලු කැක්කුමක් තිබුණ නැද්ද උන්වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණ නැද්ද ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදලා ලේ බඩ ගියේ නැද්ද උන්වහන්සේට? එහෙනම් ඔය ඔක්කොම පින්වතනි උන්වහන්සේ කුඹුර හදාගත්ත නිසා නේද ඒක උනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පින්වතනි ජාතියක් සකස් වෙනවා කියන කියන එක තරම් භයානක දෙයක් ඔහෙත් තව ලෝකේ තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔබට මේ ජාතිය සකස් වෙච්ච වෙලාවේ පින්වතනි මෙතනින් එහාට ඔබ මොකද්ද කරගත යුත්තේ? වහ වහ මේ ජාතියට තිත තියාගන්න එක නෙමෙයිද? ඔබ කල්පනා කරලා බලන්න පිංගුතනි ඔබ හොඳට මොලයක් බුද්ධියක් තියෙන හොඳට ඉගෙන ගත්ත මිනිස්සුනේ කල්පනා කරලා බලන්න ඔබ ජාතියට තිත තියෙන එකද ඔය කරන්නේ ඒ තරම් භයානක දෙයක් නේ පිංගුතනි ජාතිය කියලා කියන්නේ බුදුහාමුදුරුව වෙන්න ඉපදිච්ච ජාතියත් ඒ තරම් භයානකයි නම් ඔබගේ ජාතිය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ දැන් කරන්න දෙයක් නැහැ දැන් ඔබ ඉපදිලා ඔබ කුඹුර හදලා ඉවරයි දැන් කොයි වෙලේ මොන බීජ වැටෙයිද දන්නේ නැහැ දැන් ගිහිලා බෝධි පූජා තියලා වැඩක් නැහැ බෝධි පූජා තියලා ඉල්ලන්නේ මොකද්ද මං කුඹුර හදාගත්තා මගේ කුඹුරට බීජ වැටෙන්න නම් දෙන්න එපා දැන් ඕක කරන්න පුළුවන්ද අනේ මගේ කුඹුරට වැටෙන්න දෙන්නත් එපා මගේ ළමයා කුඹුරට වැටෙන්න දෙන්නත් එපා මගේ ස්වාමි පුරුෂයාගේ මගේ භාර්යාවගේ කාගේවත් කුඹුර වලට බීජ වැටෙන්න දෙන්න එපා. මේකෙන් ඕක වෙන වැඩක් නෙමෙයිනේ. ඔය බීජ වැටෙනවා. අද ගෙදර යනකොටත් ඔබට බීජ වැටෙයි. මෙතන ඉන්නකොටත් ඔබට බීජ වැටෙයි. නවත්තන්න පුළුවන්ද? ඔබ හදාගත්ත කුඹුරට ඔබගේ බීජ වැටෙද්දී දැන් බුදුහාඳුරන්ට බැලලා වැඩක් තියෙනවද? ඇයි සමහර මිනිස්සු කියන්නේ? අපි මේ දෙයියෝ බුදුන් අදහගෙන ඉන්නේ. අපිටමනේ මේව වෙන්නේ. අරුන්ට මුකුත් වෙන්නේ නැහැනේ. තමන් කුඹුර හදාගත්තා නම් පින්වතනි දැන් ඕකට වැටෙනවා. පින්වතනි හොඳට මතක තියාගන්න මේ දේවල්. ජාතිය කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජාතිය ඇති කරගන්න එක තමයි පින්වතනි ඔබ කැමැත්තෙන් කරන්නේ. ඔබ යම් දෙයකට වටිනකමක් හදලා ඒ වටිනකම නිසා ඔබ ඒකට කැමති වුණහම දැන් ඔබ කාය කර්ම කරනවද නැද්ද ඒක ගන්න? වචී කර්ම කරනවද නැද්ද ඒක ගන්න? මනෝ කර්ම කරනවද නැද්ද ඒක ගන්න? එහෙනම් මට කියන්න කර්මයක් කළාම විපාකයක් තියෙනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියෙනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියෙනවා නම් පින්වතුනි ඒ විපාකයෙන් ඔබට උපතක් සකස් කරලා දෙන්නේ නැද්ද? බලන්නකෝ ඔබ කරගත්ත දේ අසත්පුරුෂයෝ විසින් වටිනකමක් දුන්නාම ඔබ ඒකට වටිනකම අරගෙන කැමති වුණා කැමති වෙලා දැන් ඔබ ඒව උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කර කර කර්ම රැස් කරනවා ඒ කර්ම සියල්ලටම මොකක් තියෙනවද විපාක තියෙනවා ඒ විපාකයේ වශයෙන් ඔබට උපදින්න වෙනව නේද දැන් ඔබ කියයි අපි පුණ්‍ය කර්මම කළොත් දැන් පුණ්‍ය කර්මෙන් උපදින්නේ නැද්ද? පුණ්‍ය කර්මයට විපාක වශයෙන් උපදින්නේ නැද්ද කොහේද? ඉතින් කොහේ ඉපදුනත් දුකයිද නැද්ද? ඔබ හිතනවද ශක්‍ර දේවේන්ද්‍ර পদවිය කියන්නේ සැප পদවියක් කියලා? ඇයි හිතාගෙන ඉන්නේ? ඇයි කියන්නේ අපි දිව්‍ය ලෝකේ යං කියලා? ඇයි දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරන්නේ? දිව්‍ය ලෝකේ සැපයි කියලා හිතාගෙන නේද?
මං අහන්න ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දිව්‍ය ලෝකේ සැපයිද? ඔබ කියනවා නම් දිව්‍ය ලෝකේ සැපයි කියලා ඒක වැරදි. දිව්‍ය ලෝකේ සැපයි කොහෙට වඩාද? මනුස්ස ලෝකෙට වඩා. ඔබ එහෙම කියනවා නම් මම ඔබට කියනවා සංජීවක නරකාදිය සොඳුරුම නරකාදිය කියලා. ඇයි? සොඳුරුම නරකාදිය. ඇයි? අටමහා නරකාදි වලින් උඩම තියෙන්නේ ඒක නිසා. ඒ දිව්‍ය ලෝකෙත් සැපයි නම් සංජීවක නරකාදිය සැප නැද්ද? සැපයි. කොහෙට වඩාද? අවීතියට වඩා සැපයි. යනවා නම් යන්න කොහෙටද? සංජීවකයට. දැන් එහෙම කිව්වොත් හරිද? පින්වතනි, ඔය හැම තැනම ගිනිනේ තියෙන්නේ. කාමය උල උලා කන පිරිසක් ඉන්න තැනක කොහෙද පින්වතනි සැපක් තියෙන්නේ? උදාහරණයක් ගන්න. ගමේ ඉන්නව ලස්සන කෙල්ලක්. මේ කොල්ලට කොහොම හරි ඕනේ, මොකද හැමෝම ඒක දිහා බලන නිසා මේ කොල්ලට ඕනේ ඒ කිවම ගෙදර ගේන්න. මහන්සියලා 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 කොහොම හරි ඒ කිව ගෙදර ගේනවා. ගෙන ආපු දවස් ඉඳලා දැන් මුට වැඩට ගිය හැගේද? මෝ කියනවා එළියට වබ් බහින්න එපා. මං ජනෙල් ටික ඔක්කොම බැහුවා. කවුරුත් ආවට කතා කරන්න එපා. කියනවද නැද්ද? මු නිදන් රකින්න බහිර වේක් වගේ පිංගුදිනේ. ඒ කොහේ හරි මගුල් ගෙදරකට හරි ගියා නම් මොකද වෙන්නේ? නිදන් රකින්න බහිර වේ වගේ පැත්තක ඉඳන් ඉන්නවා. ඇයි හේතුව? මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. ඔන්න ඕකයි හේතුව. පිංගුදිනේ, ඔබ ඔය කැමති වෙලා තියෙන හැමෝම කැමති දෙයකට නෙමෙයිද? එහෙනම් ඒ දේ ඔබ ලබා ගත්තට පස්සේ ඔබට පුළුවන් ද ඒක තියාගෙන ඉන්න නිකන් ඉන්න දෙයිද? අර ගමේ මින ලස්සනම කෙල්ල දිහා කී දෙනෙක් ඇස් ගහගෙන බලන් හිටියද? ඔබ නේද ගත්තේ? දැන් අනිත් එවුන් ඉන්න දෙයිද? දැන් ඔබට ලොක් කරලා යන්න වෙනව නේද? අලුත් කබඩ් එකක් ගෙදරට ගේන්න වෙනවා. මොකටද ගෑණිව ලොක් කරන්න? ඔව්ද නැද්ද? ඔය දේ නෙමේ දුරුම් වෙලා තියෙන්නේ. ඇයි ඔය මහ ලොකු ලස්සන ෆෝන් එකක් අතේ තියාගෙන ඕක ගත්තේ? වීරය වගේ ඉන්න නේද? ඕක ගත්ත දවස් ඉඳලා ඕකට මුර කරනව හැරෙන්න වෙන මොකද්ද ඔබ කළේ? හොඳට කල්පනා කරලා බලන්න. ඇයි අරගෙන ඔබනේ ගත්තේ? ඉතින් ඔබට ඕන විදිහට ඕක තියන් ඉන්න බැරිය. ඇයි ඕක ඔච්චර රකින්නේ? හේතුව මොකද්ද? ඔබ ඔය කැමති උනේ ලෝක සත්වයා කැමති එකට. ලෝක සත්වයාට වටින දෙයකටයි ඔබ කැමති උනේ. ඒක නිසා දැන් ඔබ ඒක ලබා ගත්තට ලෝක සත්වයා බලන් ඉන්නවා ඒකම ලබන්න. ඉතින් ඔබට ඕක තියාගෙන ඉන්න දෙයිද? ඒකයි කිව්වේ පිංගුදිනේ බුදුහාඳුරෝ අර මස් කැටියක් ගත් උකුසෙක වාතේ. මේක අපේ වීදාගම නායක හාමුදුරුවන්ගේ ලෝවැඩ සංගරාවේ තියෙන කවියක්. තථාගතයන් වහන්සේගේ දේශනාව අරගෙන සිංහලට පරිවර්තනය කළා තියෙන සිංහලින් කවියට නගලා තියෙන්නේ. මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. උකුස්ස හැම කෙනාටම ඕනේ මස් නේද? ඔබ මස් කැටයක් විසිකලාට පස්සේ එක උකුස්සෙක් ඉක්මනින් ඒක ඩැහැගෙන ඉගිල්ලෙන්න හදනකොට දැන් අනිත් අය ඉඩ අරීද යන්නේ යාට? ඇයි හැමෝටම ඕනේ ඕක නේද? අන්න කට්ටියත් එක්කම ගිහිල්ලා අර කට කොටනවා. කොටලා ඒකව මරලා අර මස් කැටේ ගන්නවා. ඒ මස් කෑල්ල ගන්න එක හිතනවා දැන් මන් දින්නයි කියලා. ඒ ගොන් උකුස්සට තේරෙන්නේ නැහැ නේද? කලින් එකට වෙච්ච එකම තමයි මටත් වෙන්නේ කියලා. අනේ පින්වතුනි, ඔබ ඔබගේ වාසනාවන්ත මනුස්ස ජීවිතේ සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට ගත කරලා මැරිලා යනවා. ඔබගේ සාක්කුවේ තියෙන යතුරු ගාන ඒකට සාක්ෂි දරනව ඇති. ඔබට නිදහසේ නිදා ගන්නවත් බෑ නේද? මොකද්ද පින්වතුනි මේ කරගත්තේ ඔබ ජීවිතේට? තිරිසන්නු මෙයිට වඩා හොඳට සතුටින් ජීවත් වෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න ඔබ මොකද්ද මේ කරගත්තේ?
फोन एक रखिन्नोने माले रखिन्नोने मुद्द रखिन्नोने वाललु टिक रखिन्नोने ऐंदुन टिक रखिन्नोने पोडी लमे अव रखिन्नोने लोकु लमे अव रखिन्नोने केल्ल अव रखिन्नोने लोकु दुव अव रखिन्नोने अम्मा अव रखिन्नोने ता कोच्चर कियन्नद मम हेट एली वेनकन किव्व हागे नेद ओब रखिन टिक मुन अपराधयक्द पिंगतुने ओय करगत्ते ओब रेस करनकोट हितुवे नै नेद ओय टिक ओबट वेई कियला නමුත් අන්තිමට උදා වෙච්ච දේ බලන්න. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේකේ තියෙන ආදීනව. මෙන්න මේක හරියාකාරව ඔබට වැටහුණා නම් ඔබට අනත්ත් ස්වභාවය කියන එක වැටහෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු අසාර ස්වභාවය. මෙන්න මේ අසාර ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳට බලන්න පින්වතුනි ඔන්න අසත්පුරුෂයා විසින් වටිනකමක් දුන්නහම ඔබ ඒකට කැමති වුණා. කැමති වෙලා ඔබ ඒක ලබන්න කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරද්දී ඒකට විපාකයක් විදියට ඔබට උපදින්න වෙනවා. ලේසි පහසු වැඩක්ද? ඔබට ජාතියක් සකස් වෙනවා. ඒ ජාතිය දේව ජාතිය වුණත් ඒක ජාතියක් පින්වතුනි ඒකට ඒකාන්තයෙන්ම සංසාරේ කරගත්ත විපාක වහිනවද නැද්ද? විපාක වහිනවද නැද්ද? වහිනවා. සුගතිය ඉපදුනා කියලා එකක් නැහැ පිංගතන. දිව්‍ය ලෝකේ චාතු මහ රාජිකයේ ඉන්න නාග කියලා කොටස. දේව කොටස. මේ නාග කොටස පණ බයේ ගැහෙනවා පිංගුදින කාව දැක්කහමද? ගුරුලංව දැක්කහම. ගුරුළු රාජ පිරිසක් ඉන්නවා. දිව්‍ය ලෝකේ. මේ ගුරුළු මේ තිරිසන්ු නෙමෙයි. ගුරුළු කියලා දේව කොටසක් ඉන්නවා. ඒ දේව කොටස දැක්කහම පණ බයේ ගැහෙනවා. බුදුහාමුදුරුව මහා සමයේ සූත්‍රයේ දේශනා කළා තියෙනවා. ये नाग राजा सहसा हरंती मे नाग राजें सहसी लेस डहगेने यान गुरुलु पाक्षी हो गया न इवराही नेद जीवित है देव जीवित है गत थे दें मुखद वेनने देख के गमंग आराई यान वरां गिल मरला दानो दें दें महा उजार वट गत थे මේකට වඩා හොඳයි සැපසේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන. ජාතිය හටගත්තා නම් කොහෙත් එකයි බෙංගතනි. ඒකයි ඔබට අපි නිතර කියන්නේ. කාම ලෝක අනාතයි. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි කියලා. මොකද බෙංගතනි හැම ලෝකෙකම තියෙන උපතක් නම් ජාතියක් නම් ඔය ලබන ජාතිය මහා අනාතෙන් අනාතයට ගිය ජාතියක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් දැන් හොඳට විශ්ලේෂණය කරගෙන බලන්න. ඔබ අර කැමති වෙච්ච දේ ලබන්න කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නිසා මොකද වෙන්නේ? ඔබට ජාතියක් හැදෙනවා. ඔන්න පළවෙනි දරුණු දේ. දෙවැනි එක ඔබ ඔය ටික ළඟා කරගත්තට පස්සේ දැන් ඔබ ඔය ළඟා කරගත්තේ කැඩෙන්න, බිඳෙන්න, නැහෙන්න, වෙනසෙන්න හොරු පැහැර ගන්න දෙයක් නෙමෙයිද? එහෙනම් ඔබ නිරන්තරයෙන්ම බයට ශෝකයට පත් වෙන්නේ නැද්ද පිඟුතුනි? කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද කියලා? ඔබ පපුවේ ගිනි තියාගෙන නෙමෙයිද ඉන්නේ? හැම මොහොතකම මේ දේ ආසාවෙන් ලං කර ගත්තට කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද, හොරු ගනීද කියලා මහා බියකින් ශෝකයකින් නෙමෙයිද ඉන්නේ? ඔන්න ඔබට උරුමෙච්ච දෙවනි ගින්න. ඒක කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා හොරු ගනිද්දි ඔබගේ පපුවට ගිනියෙන් නැද්ද? ඔන්න තුන්වෙනි ගින්න ඔබ ලං කරගත්ත. ඒක කැඩෙන්න නොදී බිඳෙන්න නොදී නැහෙන්න නොදී වෙනසෙන්න නොදී තියාගන්න ඔබ ආයිත් සැරයක් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න ඕනේ නේද? කර්ම කරන එක සැපක්ද? කර්ම කරන එක සැපක්ද? කර්ම पुण्य कर्म करने के सपद मैं ओबट तेरुं करा ने नेता ओब दान्ने तो उत्तर देने पुण्य कर्म करने के सपक्द सपक्द पिंगद ने कर्म करने के सपक नहीं कर्म किया ने करने दिया ओब यमक करने के सपक्द बुद्ध पूजा व पूजा करने के सपक्द
කරන දේ ගැන මම මේ කියන්නේ. ඒකේ ලැබෙන ප්‍රතිඵලය ගැන නෙමෙයි. කරන දෙයක් කර යමක් කරද්දි සැපක් දෙයක නෑ. ඔබට දෙනවා ලොකු වට්ටියක් ඕක උස්සගෙන ඇවිදින්න ඉවර වෙලා ඕක උස්සගෙන අරන් එන එක සැපක්ද? එහෙනම් මම බැරල් එකකට බුද්ධ පූජාව හදලා දෙනවා ඕක උස්සගෙන ඉන්න කියලා පැය කාලක් විතර මොකටද? ඉතින් සැපයිනේ. එහෙනම් යමක් කරන එක සැපක් නෑ. ඒක විපාකයේ හෝ ඒකෙන් එන ප්‍රතිඵලයේ සැපක් වෙන්න පුළුවන්. කරන එක සැපක් නෑ. එහෙනම් ඔබ යම් දෙයක් තමන්ගේ කරගත්ත දේ පිංගුතුනි රැකගන්න, කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න, වෙනසෙන්න නොදී තියාගන්න ඔබ කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන්නේ සැපක්ද? ඉතින් පිංගුතුනි කෝ ඔබ වින්ද සැප එතකොට? දැන් ඔබ ඔබ ලං කරගත්තේ සැප විඳින්න නේද? ඉතින් ඔබ අන්තිමට ගිනිනේ ඔය කන්නේ. දැන් එතකොට ඔබ කියයි මෙන්න අන්තිම පොඩ්ඩ. දැන් ඔබ කියයි වෙලාව එහෙම කීය හරියද? ඔන්න හොඳම ටික. දැන් ඔබ කියයි ඉතින් අපිට පොඩි සතුටක් එනවනේ. ඒක නිසානේ අපි මේ දේවල් කරන්නේ. එහෙම නේද? දැන් ඔබ මේ දේවල් රැස් කරගනිද්දී සතුටක් තියෙන නිසා නේද රැස් කරගන්නේ? දැන් ඒකත් හොයලා බලන්න එපා. නැත්තම් ඉතුරුනේ ඔය කියන සැප කෑල්ලට හැරෙන්න ඉතුරුනේ මොනව විතරද? දුක් විතරයි. ඇයි? ලබා ගන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ. කර්ම කරන එක සැපද නැද්ද? සැපද නැද්ද? සැපක් නැහැ. ඔබ ඒක දැනගන්න ඕනේ. එහෙම නේද? ආ උදාහරණයක් ගමු. ඔබට වැසිකිලි බරක් හැදෙනවා. වැසිකිලි බරක් හැදිච්ච නැති අය කවුරු හරි ඉන්නවද මෙතන? එහෙම නැහැනේ. එහෙනම් ඔන්න හැමෝටම පොදු කාරණාවක්. ඔබට වැසිකිලි බරක් හැදෙනවා. ඉවස ගන්න බැරි තරම් වැසිකිලි බරක්. මේ වැසිකිලි බර හැදුනට පස්සේ මට කියන්න වැසිකිලියට දුවන එක සැපයිද? වැසිකිලියට දුවන එක සැපක්ද? නැන්නේ දුවන එක සැපක් වෙන්නේ නැහැනේ කාටවත්. දුවන එක සැපක් නම් ඉතින් දුවදුව ඉන්නකෝ. දුවන එක සැපක් නැහැ. එහෙනම් වැසිකිලියට දුවන එක සැපක් වෙන්නේ නැහැ කාටවත්. එහෙම නේද? ඉඳගන්න එක සැපක්ද? ඉඳගන්න එක සැපක් නම් පින්වතුනි ඉඳගන්න බැරිය. ඒත් සැපක් නැහැ. තටමන එක සැපක්ද? ඒත් නැහැ. හැබැයි නිදහස් වුණාම නේද සැපෙන්නේ? එහෙනම් නිදහස් වීම උදෙසා කරන කිසිම කර්මයක් සැපක්ද? අන්න ඒකයි මම ඔබට පෙන්වන්න කලේ. කිසිම දෙයක් කර්ම කියන ඒවා සැප නැහැ එකක්වත්. ඒක පුණ්‍ය කර්ම හෝ වේවා, පාප කර්ම හෝ වේවා, ආනෙන්ජ කර්ම හෝ වේවා, ඒක අපි අතල්ලා දාමු. ඒක ඔබට ඇත්තට අදාළ එකක් නෙමෙයි. අරූපයට යන්න වඩන දැහැන් ක්‍රම ඒවා. ආනෙන්ජ කියලා කියන්නේ ඒක අතාරින්. පුණ්‍ය කර්ම හෝ වේවා, පාප කර්ම හෝ වේවා, කර්මයක් කරන වෙලාව ඒකාන්තයෙන්ම දුකක් නේද? එහෙනම් දැන් ඔන්න හොඳට කල්පනා කරගන්න. ඔබ දෙයකට කැමති වෙලා ඒ දේ ලබා ගන්න කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කියන්නේම ඔබ දුක් විඳිනවා නේද? ඒ දුක් විඳට අමතරව ඒ කරපු කර්ම වලට විපාක වශයෙන් අර කියන මහත් භයානක ජාතිය හට ගන්නවා නේද? ඊට පස්සේ ඔබ ඒක ලං කරගත්තට පස්සේ හීනි සතුටක් තියෙනවා නේද? ආන් ඒක ගැන තවත් ටිකකින් කතා කරනවා. ඊට පස්සේ ඒ ලබාගත් දේ තුල ඒක කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද කියලා බයේ ඉන්නව නේද? ශෝකයෙන් ඉන්නව නේද? කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යද්දි ගින්නක් පපුවට හට ගන්නව නේද? මර ලතෝනි දෙනව නේද? අම්මගේ මිනිහ පෙට්ටි බදාගෙන නඩනව නේද? මිනිහගේ මේ වලට පයින්න හදනව නේද මලට පස්සේ? ඔබ දැකලා තියෙනව නේද ඕවා? ඒ වගේම කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න නොදී, වෙනසෙන්න නොදී තියාගන්න පුළුවන් තරම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවද නැද්ද? ඒක සැපක්ද? ඒ කරපු කර්මයට එන විපාකයේ සැපක්ද? ඒත් නැහැ. එහෙනම් දැන් ඔබ ගොඩ ගහගෙන තියෙන දුක් විතරයි නේද? ඒක ඔබ පිළිගන්නවා. දැන් ඔබගේ ජීවිතයත් එක්කයි මේ යන්නේ. මම ඒකයි ඔබට කිව්වේ. ඔබගේ ජීවිතෙත් එක්ක මේ කරයියම්. ඔබ පිළිගන්නවද ඔය ඔක්කොම දුක් විතරයි ගොඩ ගැහුනේ කියලා? ප්‍රඥා ගෝචරව දකින්න පිඟුදුනි නැත්නම් අපරාධයක් ඔබ කරගන්නේ. මේකෙදි ඔබට තේරුනේ නැත්නම් ඊළඟ එකකට ඇවිදින්න හරි පිඟුදෙනි කොහොම හරි මේක තේරුම් ගන්න. ඔබ මේක තේරුම් ගත්ත නැත්නම් ඔබ වලේ තමයි. ඔබ කවුරු වුණත් වැඩක් නැහැ. දැන් ඔබට තේරෙන්න ඕනේ පිඟුදෙනි ඇයි මම පැවිදි වුණේ කියලා.
ඔය කුණු ජාතියයෝ නැති නිසා ඔය භයානක ජාතියයෝ නැති නිසා මේ කතා කරන මම හෙට වෙනකොටත් ඔළුව චොප් වෙලා ඉඳ දන්නේ නැහැ ඇයි හනී අවකැපෙන කතාවද කුඹුර හදාගත් එකට බීජ වැටෙන එක අවකැපෙන කතාවක්ද පිංගදෙනි ඔබත් මම දෙදෙනාම කුඹුර හදාගෙන ඉවරයි ඕකට මොන බීජ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ ඒ වැටුනහම ඒ බීජ පැලවෙනවා කරන්න දෙයක් නැහැ ඔබ කිරි කැටියා කියලා ළඟ තියාගෙන ඉන්න ඔබගේ දරුවටත් ඔය ටික නෙමෙයිද වෙන්නේ ඔබට බෝධිය ගාවින් හෙල්ලෙන්න වෙන්නේ බෝධි පූජාව තියාගෙනම ඉන්න තමයි වෙන්නේ මොකටද මේක වැටෙන්න එපා කියලා ඇයි තියලා නතර කරගත්තම වැහන්නොත් එහෙම න දේවාලේ අතුරටම වෙලා හිටියනම් හරි එහෙනම් මොකද්ද පින්වතුනි ඔය එකම සතුට දැන් එක සතුටක් සතුට කියලා කොටසක් තිබ්බන්නේ ඒක නිසානේ දැන් මේ රස කරන්නේ ඔන්න ඕක හොඳට ගල්ලගම් දැන් අනිත් ටික ඔක්කොම දුකයි ඒක පිළිගත්තනේ හැමෝම හරි දැන් යම් බලන්න සතුට මොකද්ද කියලා ඔන්න බලන්න සතුට තාත්තා ඔබට අයිනෝ හිල් වෙන්න ටොක්කක් වැරද්දක් කළාම අම්මට හරි දුකයි අම්මා ඇවිල්ලා ඔළුවේ තෙල් ටිකක් ගානවා රිදුනද පුතේ කියලා දැන් ඔබට හරි සනීපයක් එනව නේද ඔබට හරි සනීපයි නේද මට කියන්න පිඟුතනි ඔය සනීපේ ඔබට ඔළුවේ අනිත් පැත්තටත් ගන්න නම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ මොකද්ද මුලින්ම කරන්න ඕනේ අවබෝධයෙන් නම් ඉන්නේ මොකද්ද කරන්න ඕනේ තව ටොක්කක් යන ගන්න ඕනේ තාත්තට කියලා ඊට පස්සේ අම්මට කියලා තෙල් ගා ගනිද්දි හරි සනීපයි නේද තව උදාහරණයක් ගමු ඔබගේ අම්මා පොලේ ගිහිල්ලා ගෙදර එනවා බස් එකෙන් බහලා බස් හෝල්ට් එකේ ඉඳලා ලොකු බඩු මල්ලක් ෂොපින් බෑග් දෙකක් අතේ අරගෙන ඇවිල්ලා ගෙදරින් තියලා කියනවා හම්බෝ පුතේ නිවන් දැක්කා වගේ කියලා එහෙම වෙලා නැද්ද ඉතින් ඔබ අම්මට ආදරේ නම් අම්මා ඒ ලැබපු ප්‍රීතිය සතුට නැවත අම්මට දෙන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ අර දෙක ආපහු අරන් ගිහිල්ලා බස් හෝල්ට් එකෙන් තියලා කියනවා මගේ ආදරණීය අම්මට මං තව නිවනක් දෙන්න දැන් මොකද අම්මට කරන්න තියෙන්නේ ආපහු සැරයක් අර කුස්සගෙන එනවා අම්මට ටිකක් වැඩිපුර එහෙම දෙන්න ඕන නම් සතුට මොකද්ද කරන්න ඕනේ අනිත් බස් හෝල්ට් එකකින් ගිහින් තියෙනවා එතකොට අම්මට ගොඩාක් සතුටුයි නේද දැන් ඔබට පේනවද පින්වතුනි ඔබගේ ওই සතුට මොකද්ද කියලා එහෙනම් මට කියන්න අම්මා නිවන් දැක්කා වගේ කිව්වේ බඩු ටික බිම තියපු නිසාද එහෙම නැත්නම් දුර ඉඳලා පෙලි පෙලි ආපු නිසාද බඩු ටික බිමින් තිබ්බහම නම් මොකද ගත්තා තිබ්බා අලුත් ක්‍රමයක් මොකට සතුටු වෙන්න නේද ඉස්සුව තිබ්බා දැන් අම්මට සතුටු වෙන්න එපා එහෙනම් එහෙම බෑ මක් වෙන්න ඕනේද බස් හෝල්ට් එකේ ඉඳලා අරන් එන්න ඕනේ පෙලි පෙලි අරන් ඇවිල්ලා තියෙනකොට තමයි සතුටු වැඩිපුර සතුටු වෙන්න නම් ඊළඟ බස් හෝල්ට් එකේ ඉඳලා අරන් එන්න ඕනේ එතකොටයි සතුටු ඔබට තේරෙනවද පින්විතනි අනේ ඔබගේ ජීවිතේට මොකද්ද මේ උනේ කියලා මේ ඔබගේ සතුට ගැන මම මේ කතා කරන්නේ ඔබ හරි උද්‍යෝගෙන් ඉන්න ඕනේ මේ වෙලාවේ එයක් ඔබ කොලර් එකේම උස්සගෙන ඉන්නෝනේ මේ වෙලාවේ. ඇයි ඔබගේ සතුට ගැන මේ කතා කරන්නේ? මගේ සතුට වෙනස්. මගේ කලින් සතුට ඔය. දැන් මගේ සතුට වෙනස් සම්පූර්ණයෙන්ම. ඔබට බඩගිනි හැදෙනවා. බඩගිනි කියලා කියපු ගමන්ම එක්කෙනෙක් කෑම ටිකක් ගෙනත් දුන්නොත්ද වැඩිපුර සතුටු. බඩකිණි වෙලා වරුවක් විතර ගිහිල්ලා කවුරු හරි කැම ටිකක් දුන්නොත් වැඩිපුර සතුටු බලන්න ඔබගේ ජීවිත අත්දැකීම් වැඩිපුර සතුටු කොයි වෙලාවටද උගන්ඩාවේ ඉන්න ළමයෙකුට කැම ටිකක් දුන්නාමද වැඩිපුර සතුටු වෙන්නේ ඔබගේ දරුවට කැම ටිකක් දුන්නාමද දරුවෝ දෙන්නෙන් කවුද වැඩිපුර සතුටු වෙන්නේ උගන්ඩාවේ ඇයි බඩකින්නේ පෙලිලා ලැබෙනකොට හරි සතුට. එහෙනම් සතුට උපරිමයට ගන්න නම් උපරිමයට මොකක් කරගන්න ඕනේද? පෙලෙන්න ඕනේ.
උපරිමේට පෙළුණා නම් සතුටත් උපරිමේට ලැබෙනවා. කෙල්ලක් ඉන්නවා. මේ කෙල්ල ලස්සන කෙල්ලක්. කොල්ලෙක් ඇවිල්ලා මේ කෙල්ලගෙන් අහනවා මං ඔයාට කැමති. මේ කෙල්ල ගත්ත කට්ටම කියනවා බෑ. කියපු ගමන් අරුව මොකද වෙන්නේ? අනේ දරත් පලන්නම්. රෙදිත් හොදන්නම්. හාද අරහියායි කියනවා බෑ. සතියක් යනවා. මූ සතිය තිස්සෙම මොකද කරන්නේ? රෑ එළි වෙනකන් කොට්ට බදාගෙන අඬනවා. යාළුවන්ට කතා කර කර කියනවා අනේ මට ඒකින් නැති වුණොත් බෑ. ඔහොම කිය කිය ඊළඟ සතිය අහනවා. ඒත් බෑ කියනවා. මාස 3ක් විතර පෙලිලා 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 අහද්දි මේකේ හා කිව්වා නම් එහෙම මූ උඩ පණි පෙරලෙයි දඟලයි කෑ ගහයි නේද? ඇයි? ඇයි සතුටුයි? ඇයි සතුටු? හා කිව්වෙ හින්දාද? නෑ, පෙලිච්ච හින්දා. කියපු දවසේම හා කිව්වා නම් එහෙම පළවෙනි දවසේම හා කිව්වා නම් එහෙම තුන්වෙනි දවසේ වෙන එකෙනු ගිල්ලා නෝක. හැබැයි දැන් හරි සතුටුයි. මොකද හේතුව? පිංගුතෙනි පෙලිච්ච හින්දා. එනම් පෙලීම තමයි ඔබට මොකක් ගේන්නේද? සතුට ගේන්නේ. මොන කර්මයක්ද මේ උනේ? ඔබගේ ජීවිතේ සතුට ලැබපු හැම අවස්ථාවක්ම මං කියන්න ඔබගේ දරුවා ඔබට සතුට දීපු අවස්ථාවක්. ඔබගේ දරුවා ඔබට සතුට දීපු අවස්ථාවක්. සාමාන්‍යයෙන් දරුවා ඔබට දුක් නේද වැඩිපුරම දුන්නේ? අම්මලා කතා කරන්න. දරුවා කුසට ආපු දවස් ඉඳලා දරුවා නිසා සැපක් විඳපු අම්ම කෙනෙක් අත උස්සන්න. දරුවා කුසට ආපු දවස් ඉඳලා දරුවා නිසා සැපක් විඳ අම්ම කෙනෙක් එක්කෙනෙක් නැහෙනේ හොයාගන්න. හරි. හැබැයි මම ඔබට කියන්නම් ඔබ සතුටක් විඳපු අවස්ථාවක් දරුවා නිසා. දරුවා පන්ති ගියා. එන්න පරක් වුණා. පැයක් ගියා. නෑ. පැය දෙකක් ගියා. නෑ. දැන් ඔබ කතා කරනවා දරුවගේ යාළුවන්ට, යාළුවන්ගේ අම්මලට, ඉස්කෝලෙට, පන්තියට. නෑ. පැය තුනක් ගියා. දැන් සිහි නැති වෙන්න ඔන්න වෙන්න තියෙනකොටම දරුවා නොක් කළ දොරට අම්මා කිව්වා. හම්බෝ. අන්න සතුට. සතුටේ නේද? බලන්න මම ඔබගේ ජීවිත අත්දැකීම් නෙමෙයිද මේ කියන්නේ. දැන් ඔබට ඒ වෙලාවේ පිංගුතනි ඔබට මේ ලෝකේ තියෙන උප්පරිම සතුට දැනුණා නේද? ඔන්න ඔබ දරුවා නිසා ලැබපු සතුට. එහෙනම් දරුවා නිසා සතුට ලබන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇයි? ගින්නෙන් නිදහස් වෙන වෙලාවේ සතුටයි. හැබැයි ගින්න තියෙන්න ඕනේ ඔය සතුට එන්න. පෙලීම තියෙන්න ඕනේ. පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන වෙලාවේ තමයි ඔබට සතුට හම් වෙන්නේ. ඒකෙන් ඔබ හිතාගත්තොත් දරුවා මට සතුට දුන්නා කියලා මං ඔබට කියන නම මොකද්ද කියන්නේ? දැන් ඔබට සතුට දුන්නේ දරුවද නැත්නම් අර පෙලීමද? පෙලීම. සුපුරුදු පරිදි දරුවා ගෙදර ආව නම් වෙලාවට ඔය සතුට එනවද ඔබට? නැහැ. ඔබ ගොඩාක් බඩකින් ඉන්න වෙලාවේ මොකද මේ කොටස ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේක තමයි මර උගුල. තථාගතයන් වහන්සේ පෙන්නනවා පිංවිතනි ලෝක සත්‍යා සසරේ සැරිසරන මර උගුල මොකද්ද? ආස්වාදය. ඔය කියන සතුට ඔබ ඔය ලබන. ඔබට හොද්දටම බඩකින් ඉන්න වෙලාවක අම්මා ඉන්දියාප්ප හදලා ගෙදර කොච්චර බඩකින්ද කිව්වොත් ඔබ ඉන්දියාප්ප 30ක් විතර බෙදා ගන්නවා පිඟානට. තාත්තා පොල්ලකුත් අරන් ලං වෙනවා. ඔබ පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලාවක් යයිද? අධික බඩකින්න ගෙදර ආවේ. පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලා යයිද? තප්පර දෙකයි ඇතුලේ. දෙවෙනි එක ඔය විදියට කියලා දහවෙනි එක වගේ කන්න කොච්චර වෙලා යයිද? ඇයි දැන් පළවෙනි එක කනකොට සතුටු නැද්ද? පළවෙනි ඉන්දියාප්පේ කනකොට සතුටු නැද්ද? සතුටුයි.
එහෙනම් සතුට දුන්නේ කවුද? ඉන්දියාප්පේ නේද? ඈ? සතුට දුන්නේ ඉන්දියාප්පේ නේද? ඉතින් එහෙමනේ හිතන් ඉන්නේ ලෝක සත්‍යය. අපි බලමුකෝ ඉන්දියාප්පේද සතුට දුන්නේ කියලා. 10 වෙනි එක වගේ කනකොට කොච්චර වේගෙන් යයිද ඇතුළට? විනාඩි 5ක් විතර යයි තාත්තා දිහත් පොඩ්ඩක් බලුවා උඩින්. ඇයි පොල්ලත් යන් ඉන්න බෙදාගත්තා නම් කාපන්. මට එහෙම කියලා තියෙනවා අපේ තාත්තා පොඩි කාලේ. ඇයි බඩගින්න තරමට බෙදා ගන්නවා තියෙන ටික ඔක්කොම. හිතන්නේ ඔක්කොම කන්න පුළුවන් කියලා මොකද බෙදා අර බඩගින්න තරමට. දැන් පළවෙනි එක කනකොට අප්‍රමාණ සතුටුයි. ඒ සතුට දුන්නේ ඉන්දියාප්පේ නම් අපි බලමු. 20 වෙනි එක විතර කෑහම දැන් පැය භාගයක් විතර අනනවා. අනන ගමන් අම්මා දිහා බලනවා. කිය කිය පෙන්න පෙන්න. මූණ හරෝ හරෝ තාත්තව පෙන්න පෙන්න අනනවා. ඇයි? දැන් පොළු පාරක් නේද කන්නේ මේ ටික කෑවේ නැත්නම්. එහෙනම් මට කියන්න දැන් ඔබට ඉන්දියාප්පේ දෙන්නේ සැපද දුකද? එහෙනම් දැන් ඔබ මුලින් කිව්වේ ඉන්දියාප්ප නිසායි සැපාවේ කියලා. ඉන්දියාප්පේ නිසා නම් සැපාවේ පිංවිතනි කන්න කන්න ඔබට සැප වැඩි වෙන්නේ පැ. එහෙනම් ඔබට සැපාවේ ඉන්දියාප්පේ නිසා නෙමෙයි. මොකක් නිසාද? පෙළීම නිසා. හැබැයි ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. ඉන්දියාප්පේ නැතුව සැප ගන්න බෑ. ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. හැබැයි ඉන්දියාප්පේට සැප දෙන්න බෑ. සැප දුන්නේ මොකද්ද? පෙළීම. එහෙනම් අද ඔබ ජීවිතේ සතුටක් වින්දානම් යම් දෙයක් ලබා ගන්න පෙළිච්ච නිසා පෙළිලා 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 ඒ දේ ඔබට ලැබෙනකොට ඔබට හරි සතුටුයි. අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද ඔබ ගැන? මුළු ජීවිත කාලෙම දුක් විඳපු ජාතියක්. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි. මං කොහොමද තව ගිහි ජීවිතේ ඉන්නේ එහෙනම්? අන්න ඒකයි මං පැවිදි වෙන්නේ. මේ කුණු ජාතියෙන් නිදහස් වෙන්න. මේ කුණු ජාතියෙන් නිදහස් වෙලා යන්න. මමත් ඔය ජීවිතේ ගත කරපු වාරයක් වාරයක් නැර ඔය ගින්න තමයි කාලා තියෙන්නේ. පස්සේ තමයි දැනගත්තේ, තේරුණේ. හැබැයි මම නම් ඒ තේරුණාට පස්සේ එක මොහොතක්වත් ඔය ගොන් වැඩේ කළේ නැහැ. මොකද මම සතුට හොයන්න නම් ඔය ඔක්කොම කළේ සතුට නෙමේ ගින්නක් මේකෙන් එන්නේ කියලා දැනගත්තට පස්සේ තව තවත් ඒක පස්සේ යන නාම්බෙක් නෙමේ මං. ඒක නිසා තමයි පින්වදින මොනවා තිබුණා මිනිහෙක් ඉංගලන්තේ යන්න කොච්චර නම් දත කනවද මේ කතා කරපු හාමුදුරුවෝ ඉංගලන්තේ අවුරුදු 14ක් ඉංගලන්තේ පුරවැසියෝ ගෙවල් දොරවල් තියෙන ඉංගලන්තේ පුරවැසියෝ අවබෝධය ආයේ කක්කත් නෙමේ වටින්නේ වටින්න එකම එක දෙයයි ඒ තමයි මේ කුණු ජාතිය නසා ගන්න වැඩ පිළිවෙල ආයි ජාතියක් ආවත් මේ ගින්නම නේද කන්න වෙන්නේ අද ඔබ ආසාවෙන් රැස් කරපු ඔක්කොම නිසා ඔබ ගිනි කනව හැරෙන්න වෙන දෙයක් තියෙනවද එහෙනම් ඔබට සතුට ආවේ කොහොමද තෙලීම නිසා නේද බලන්න ඔබට ගොඩාක් සතුට වෙච්ච අවස්ථාවල් ඇති ඒ ගන්න උත්සාහ කරනවා 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 හම් වෙන්නේ කරලා 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 හම්බ වෙනකොට හරි සතුටේ. එහෙනම් ඔබගේ සතුට සමානුපාතික වෙනවා තෙලීමට. කොච්චර ප්‍රමාණයක් පිළුණද ඒ ප්‍රමාණයට ඔබ සතුටේ. මේකද පින්වතුනි ඔබ මනුස්ස ජීවිතෙන් හොයන්නේ? ඔබට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් ඔබට පේනවද ඔබ අසත් පුරුෂ ඇසුරක් ඔබට කරපු හරිය? අවුරුදු 50ක් ඉවරයි මේ ජීවිතේ. මං ඒකයි කිව්වේ ඔබ හරි වාසනාවන්තයි මොකද ඔබ තාම මලේ නැති නිසා. ඔබ මලා නම් මේ ටිකවත් අහගන්න වෙන්නේ නැහැ ඔබට. ඔබ මලා නම් මහා විනාශයක් ඔබට සිද්ධ වෙන්නේ. මේ කියපු ඒවා පින්වතුනි එකින් එක හොඳට තේරුම් අරන් බලන්න.
ගුණාට ඇඳ දවසේ ඉඳලා ඔබට වෙච්ච අපරාධේ ගුණාට අඳින්න අඳින්න ඔබ කරගන්න අපරාධේ ඔබගේ මනුස්ස ජීවිතේ නිකම්ම නිකං නිස්කාරණේ විනාශ කරගන්නව නේද කියලා නිදහස් වෙන්න මග තමයි මම ඔබට පෙන්වන්නේ එහෙනම් දැන් මට කියන්න මේ ලෝකේ සාර එක දෙයක් මෙච්චර කල් ගොඩ ගැහුවනේ ළමයිද මුණුබුරෝද ඇඳුම්ද යානද වාහනද ඔක්කොම ගොඩ ගහගත්තනේ මට එක දෙයක් කියන්න ඔබට යථාර්ථවත් සතුට ගේන්න එකක් වැඩි හොන්නේ මං අහන්නේ ඔබ මේ ලෝකේ තවදුරටත් රැඳී සිටීමට එක දෙයක් මට කියන්න එක හේතුවක් එක හේතුවක් වෙන මොකුත් ඕනේ ජාති ජාති නුඹ මගෙම වේවා කියලා නේද කිව්වේ ඒ කසාද බඳින්න කලින් කසාද බැඳတာ පස්සේ තෝ උපදින නුවරකවත් මං උපදින්න එපා නේද ඕක නේද යථාර්ථය කො මට එකක් 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 ඔච්චර මේ ඔබ මේ ජීවිතයක් අරගෙන දැන් අවුරුදු 60ක් නාස්ති කරගත්තේ 50ක් නාස්ති කරගත්තේ අන්න එන්ජින් එක ස්ටාප් වෙලා සමහර අයගේ සමහර අයගේ එන්ජින් එක ස්ටාප් වෙලා ඔබ මෙච්චර කාලයක් සැපයි සාරයි කියලා හොයාගත්තේ ඒ හොයාගත්ත එක දෙකකින් මට කියන්න එක දෙයක් ඔබ දැන් සාරයි කියලා කියන ඔබට යහපතක් කරනවා කියලා කියන සාරයි කියලා කියන්නේ ඒකනේ ඔබට යහපතක් කරනවා තමන්ට යහපත පිණිස පවතිනවා එක දෙයක් තමන්ව නැවත උප්පත්තියකට අරන් යන්නේ නැති ලැබුණට ලබා ගැනීමේදී පෙලෙන්න ඕනේ නැති ලැබුණට පස්සේ කැඩේ බිඳේ නැහැ වෙනසේ හොරු ගණී කියලා බයක් ශෝකයක් ජනිත වෙන්නේ නැති කැඩිලා බිඳිලා නැහිලා වෙනසලා යනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දැනෙන්නේ නැති කැඩෙන්න නොදී බිඳෙන්න නොදී නැහෙන්න නොදී වෙනසෙන්න නොදී තියාගන්න දුක් විඳින්න ඕනේ නැති එක දෙයක් මට කියන්න මොකක් තියනවද එහෙනම් කාම ලෝක සාරද රූප ලෝක සාරද අරූප ලෝක සාරද ඔබට හොඳ ආකාරව වැටහෙනවද මේකදනේ කාම ලෝක කියනකොට සතර අපායයි මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6යි ඔක්කොම අයිති 11ම අයිති මං ඒකයි පිංගුතුනි ඔබට කියන්නේ ඔය ගින්නෙන් මම නිදහස් වෙලා මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිට දවසින් දවස දවසින් දවස ලබද්දි මම අද විඳින ප්‍රීතිය සුඛය කියන එක ඔබට හිතා ගන්නවත් බෑ ඔබට හිතා ගන්නවත් බෑ අද ශක්‍ර දේවේන්ද්‍රයව මට පේන්නේ මහ දුප්පතෙක් විදිහට ශක්‍ර දේවේන්ද්‍රයව දකින්නකොට මට හිතෙනවා පව් කියලා හැබැයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ සක්‍රිය වෙන්න මම මේ සක්‍රිය කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි කියලා එහෙම නෙමෙයි මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා නියමුවෙක් නමුත් මම කියන්නේ ඒ විඳින සැපය ගැන ඔබ මුලා වෙලා හිතාගෙන ඉන්න දේ ගැන මම මේ කියන්නේ පින්වතුනි මට අද පව් කියලා හිතෙන අය ඇත්තෝ සක්‍රිය කොහොමද පින්වතුනි සැප විඳින්නේ කාන්තාවෝම හතර දිනෙක් නේ කසාද බඳපු එක මහත්තයෙක් කියන තව කෙනෙක් කසාද බඳින්න කැමතිද කියලා ඔය කෙනා ඔහොම මින්දැද්දි කසාද බඳින්න අයිතිය ගන්න කැමතිද එහෙනම් හතර දිනෙක්ගේ නඩු විසඳද්දි කොහොමද චාතු මහා රාජකේ රාජ්‍ය හතරයි තාවතින්සේ රාජ්‍ය 33යි ඔය ඔක්කොම පාලනය කරන්න ඕනේ කවුද
මේ ලෝකයේ තියෙන සම්බුද්ධ ශාසනයට මොන හරි වැඩ කටයුත්තක් අකටයුත්තක් එහෙම වෙනවනම් ඒව ගැන බලන්න ඕනේ කවුද? අනේ මට තියෙන්නේ අර බංකුවක් උඩට වෙලා නිරාමිස සුවය විඳින්නනේ. ඉතින් සක්‍ර දෙයියෝ පව් කියලා හිතෙන්නේ නැද්ද මට? පින්වතුනි ඔබ ගැන පුදුම අනුකම්පාවක් අපිට තියෙන්නේ. මොකද ඔබ අපිට සිව්පසෙන් සංග්‍රහ කරන උත්තම පිරිස. මං අපේ ස්වාමින් වහන්සේලාට නිතර කියනවා ධර්මයයි ඔබයි ආරාමින් අපේ ස්වාමින් වහන්සේලාට අපිට බත් ඇටයක් හරි දෙන අපේ අම්මලා තාත්තලා. මොකද පින්වතුනි මම පැවිදි වෙන්න කලින් මට අම්මෙකුයි තාත්තෙකුයි හිටියා. දැම්මට අම්මලා ගොඩකුයි තාත්තලා ගොඩකුයි ඉන්නවා. මට මේ චීවරේ පූජකලේ ඔබ. මට පාත්‍රේ පූජකලෙත් ඔබ. හිසට සෙවණක් පූජකලෙත් ඔබ. ලෙඩට බේතක් පූජ කරන්නෙත් ඔබ. ඉනට වස්ත්‍රය පූජ කරන්නෙත් ඔබ. කුසට ආහාර පූජ කරන්නෙත් ඔබ. ඔබ අපාය යනවා කොහොමද පිංගුතුනි අපි බලන් ඉන්නේ? ඒකයි ඔබට කියන්නේ අපි ඔබට හරි හෘදයාංගමයි. ඔබට මේක අවබෝධ වෙනකල් පිංගුතුනි රෑ එළි වෙනකන් හරි මම දේශනා කරන්නම්. මේ මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ ඒකයි. ඔබ කොහොම හරි මේක අවබෝධ කරගන්න. ඇති පදන් දේශනා දෙන්නම් ගාල්ලට ඉස්සරහට. අපේ ඉන්නවා පිංගුතුනි ස්වාමින් වහන්සේලා 12 නමක් විතර සද්ධර්මයේ මනාකොටම මේ විදිහටම දේශනා කරන්න පුළුවන්. මේ පලාතේ ඉන්න නායක ස්වාමින් වහන්සේලා මහා යතිවරු හැරුණුකොට ඉස්සරහදී එහෙම ස්වාමින් වහන්සේලා 2-3 නමක් අපි ගාල්ලට දෙන්නම්. ඔබ කොහොම හරි දේශනා සංවිධානය කර කර මේ යථාර්ථයේ ලෝකෙට අඳුන්වලා දෙන්න. මේ යථාර්ථයේ පැහැදිලි කරවන්න. මේ මහා යතිවරයන් වහන්සේලා ලේ දහඩිය තියාගෙන පින්වතුනි මේ ශාසනය රැකගෙන ආවේ අපිට මෙතනින් ගොඩ යන්න. මං ඒකයි කියන්නේ සංඝරත්නය කියන එක මට නම් පුදුම වන්දනීයයි. සංඝයා වහන්සේ විතරක් නෙමෙයි පින්වතුනි මේිට කාලයකට කලින් හිටියා පිරිසක් ගණින්නාන්සලා කියලා. මට ඒ ගණින්නාන්සලා ගැන පුදුමාකාර භක්තියක් ඇති වෙන්නේ. මොකද ගණින්නාන්සලා පන්සලේ පවුල් කෑවත් ත්‍රිපිටකයේ පොත්ගුලට දාලා වහලා යතුරු ඉනේ ගහගෙන හිටියා. ත්‍රිපිටකයේ ආරක්ෂා කරපු නිසා අද අපි සියලු දෙනා සැනසෙනවා. එහෙනම් ආර්ය මහා සංඝරත්නය ගැන මොන කතාද? මහා වන්දනීය පිරිසක්. ඔබට ඒ අවස්ථාවේ ඒ කාන්තේම උදා කරගන්න පුළුවන් පිංගතුනි. ඔබ බින්දු මාත්‍රයක්වත් හිතන්න එපා අනේ මං කොහොමද සෝතාපන්න වෙන්නේ කියලා. සෝතාපන්න වෙන්න පිංගුතුනි ඇඳුම් අවශ්‍ය නැහැ. මුගත්කම් අවශ්‍ය නැහැ. ඒ කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ. සෝතාපන්න වෙන්න අවශ්‍ය වෙන්නේ ඔබට දහම් මෙනෙහි කරන්න ඥානයක් තියෙනවා නම් එච්චරයි. කන් දෙක තියෙනවා නම් දහම මෙනෙහි කරන්න ඔබට ඥානයක් තියෙනවා නම් ඒ හොඳටම ඇති. ඒ පුණ්‍ය ශක්තිය කොවිලේ හරි ගැළපිලා ඔබට එයි. ඔබට තියෙන නිරන්තරයෙන් දහම ශ්‍රවණය කරන්න. දහම ශ්‍රවණය කරන්න නැතුව මානෙන් උඩඟු වෙලා හිටියා නම් කවුරු වුණත් ඔය එක්කෙනෙක්වත් මේ සතර අපා දුක කෙලවර කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පින්වතුනි ලොක්කෙක් වෙන්න හැදුවොත් බලුතඩියෙක් තමයි වෙන්න පුළුවන් කියලා. ඒක ලේසි නෑ. ඔය කොයි කාටත් එච්චර තමයි. ඒකට පින්වතුනි සල්ලි තියෙනවද නැද්ද, උගද්ද නූගද්ද, ගිහිද පැවිදිද, ඔය එකක්වත් අදාළ නැහැ. ලොක්කෙක් වෙන්න හැදුවා නම් බලුතඩියෙක් තමයි වෙන්න පුළුවන්. සතර අපායෙන් සදහටම නිදහස් වෙන්න මානේ පැත්තක තියලා යථාර්ථය මෙනෙහි කරන්න පටන් ගන්න. යථාර්ථවත් දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න. ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පුළුවන්. ඔබට ඒකට පුණ්‍ය ශක්තිය තියෙනවා. ඒක නිසයි ඔබ අද මේ ස්ථානයටත් ආවේ. අද ඔබට මේක වැටහුනේ නැත්නම් තව කොහේ හරි දේශනාවක් තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙන්න. අපේ මහා සංඝරත්නයේ දේශනා කරන හැම දේශනාවක්ම අහන්න. අහලා යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරන්න.
ඔබට ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙන්න පුළුවන් මාරපාක්ෂික අමනුෂ්‍යය දැඩි ලෙස වැඩ කටයුත්තක් කරගෙන යනවා ඒකත් මතක තියාගන්න මාරපාක්ෂික අමනුෂ්‍යය පින්වතුනි නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සහ මේ නිවන් මඟ පසක් කරගෙන යන පිරිසට විරුද්ධව කටයුතු කරනවා ඒකෙදින් නවත්තන්න බෑ ඒක එදා ඉඳලා ආව පැවතගෙන ආපු ක්‍රමවේදයක් මාරපාක්ෂික අමනුෂ්‍යය නිරන්තරයෙන්ම ඔබේ ඔළුවට දායි සෝතාපන්න වෙන්න බෑ මේ මිනිස්සු හරහා දාන්නේ දහමක් බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගත්ත නැති මිනිස්සු හරහා පිංවිතනි මේවා දානවා සෝතාපන්න වෙන්න බෑ අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ මලියදේව මහරහතන් වහන්සේ තමයි අවසාන මහරහතන් වහන්සේ අමු කෙප්ප මේවා කියන අය පිංවිතනි ඒ කාන්තෙන්ම සතර අපාගත වෙනවා මොකද හේතුව මිනිසුන්ගේ ආර්ය මාර්ගයේ වහන නිසා මම ඔබට කිව්වේ මේ ලෝකේ තියෙන දරුණුම දඬුවම මොකද්ද මොකද්ද නිවන් දකින්න බැරි වෙන එක නිවන වැහෙන එක ලේසි නෑ පිංගුතුනි ඒක අවීති මහ නරකාදියට ගියා නම් එකපාරයි ඉන්නේ නිවන වැහුණා නම් කීපාරක් යන්න පුළුවන්ද ගයින්න බැරි තරමක් යන්න වෙනව නේද ඉතින් නිවන වැහෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි එහෙනම් තව කෙනෙක්ගේ නිවන වැහෙන්න කටයුතු කරන්න එපා ඔබ පුළුවන් තරම් පිංගුතුනි තව කෙනෙකුට මේ සද්ධර්මය අහන්න සලස්සන්න ඔබ සැනසුණා නම් බින්දු මාත්‍රයක් හරි ඒ සැනසුමට පිංගුතුනි තව කෙනෙකුට ඒ සැනසුම ලබලා දෙන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගේ මහා සංඝරත්නයේ නියෝජනය කරමින් මම මේක කියන්නේ සියලුම සංඝයා වහන්සේලා වෙනුවෙන් මම ඔබට කියලා තියෙනවා මගේ නමවත් කියන්න එපා එක දේශනාවකවත් කියලා ඒකට හේතුව මොකද ඔබට අද මම මේ කියපු බණ ටික තේරෙන්නේ මං කියපු නිසාම නෙමෙයි මේ මහා සංඝරත්නයේ ඔබට පුංචි කාලේ ඉඳලම ඒ දහම් ගුණ දහම් සියල්ල ඔබට කියලා දීපු නිසා දැන් මේ ටික කියනකොට ඔබට හොඳට වැටහෙනවා ඒකයි මම කියන්නේ පින්වතුනි මේ ගෙදර අන්තිම වහලේ ගහලා අන්තිමට පේන්ට් කරන බාස් නෙමෙයි ගේ හැදේ අත්තිවාරම කපපු කෙනත් ගේ හැදුවේ නැද්ද බිත්ති බඳපු කෙනත් ගේ හැදුවේ නැද්ද වහලේ ගහපු කෙනත් ගේ හැදුවේ නැද්ද අන්තිමට පේන්ට් කරන කෙනත් ගේ හැදලා මමයි ගේ හැදුවේ කියලා කියන්න පුළුවන්ද එහෙම එකක් නැහැ ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබට ධම්ම අවබෝධ වෙන එකට වග කියන්න ඕනේ මම නෙමෙයි ආර්ය මහා සංඝරත්නය ඒකයි මම ඔබට නිරන්තරයෙන්ම කියන්නේ මාව අතහැරලා දාන්න කටහඬත් අතහැරලා දාන්න දහම් කොටසක් ලැබුණා නම් ඔබගේ ජීවිතේට අන්න ඒක විතරක් අල්ලගන්න මහා සංඝරත්නය වන්දනා කරන්න හැම මොහොතකම පිරිකර පූජා කරන හැම මොහොතකම මහා සංඝයාට පිරිකර හිතාගෙන පිරිකර පූජා කරනවා මිසක් පුද්ගල වාදයෙන් කිසිම දෙයක් ගන්න එපා මොකද සංඝරත්නය කියන්නේ පුද්ගලෙක් නෙමෙයි මම ඒකයි මගේ නමවත් කියනවට කැමති නැති පිංගුදේ හේතුව ඊට පස්සේ ඔබ ඒව රමණේ කර කර ඉන්නවා ඒව සුදුසු නෑ මෙතනින් පස්සේ ඔබගේ මගේ සම්බන්ධය ඉවරයි නිවන් දකින්න ඕනේ ධර්මයයි ඔබයි විතරයි නේද ඒකයි මේකට ධර්මයයි ඔබයි කියලා නම දැම්මේ නිවන් දකින්න ඕනේ වෙන්නේ ධර්මයේ සහ ඔබ ඔබ කියනවා නම් ඒක ධර්මයයි මමයි වෙන කවුද ඕනේ නිවන් දකින්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න එතනින් එහාට ධර්මයයි මමයි විතරමයි එතකන් විතරක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ ඉතින් ඒක නිසා පින්විතනි ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න මහා සංඝයා සූදානමේ ඉන්නවා ඒකයි මම ඔබට කියන්නේ පන්සලට ගිහිල්ලා නායක හාමුදුරුවොත් එක වල්පල් කතා කරවන්න එපා උන්වහන්සේලා මහා ධර්මදරයි මහා විනයදරයි උන්වහන්සේලා ධර්මයේ පරතරකට දන්න මහා යතිවරයෝ උන්වහන්සේලාත් එක්ක ඒ උන්වහන්සේලා දන්න ධර්මය පිරිනුවම් පාන්න දෙන්න එපා අපවත් වෙන්න දෙන්න එපා උන්වහන්සේලාත් එක්ක ගිහිලා ධර්ම කතා කරන්න ස්වාමීනි අවිද්‍යාව අවිද්‍යාව කියනවා මොකද්ද ස්වාමීනි මේ අවිද්‍යාව කියන්නේ කියලා අහන්න ස්වාමීනි සත්ත සත්ත කියනවා මොකද්ද ස්වාමීනි මේ සත්‍යය කියන්නේ අහන්න ගිහිල්ලා උන්වහන්සේලා හරි සතුටුයි පින්වතුනි ඔබ ඒක අහද්දී ඇයි උන්වහන්සේලාගේ මුළු ජීවිතේම කැපකලේ මොකටද ඔබගේ දානෙටයි පාන්සි කූලෙටයි නේද නිකමට හිතලා බලන්න ඔබ තුල මොන තරම් ගරුගුණ හිතක් එන්න ඕනේද කියලා අහන්න ධර්මය උන්වහන්සේලා හරි කැමති ධර්මය කියලා දෙන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ගිහිල්ලා අහන්නේ සමහර මේ කුණු මිනිස්සු ඉන්නවා පිංගුතුනි ගිහිල්ලා අහන්නේ හාමුදුරුවනේ පොල් මිල නැගලා නේද බලන්න ගිහිල්ලා අහන්නේ රබර් මිල පල්ලෙහා වැටේද දැන් කොහොමද රබර් වත්තේ
මොනවද යහන්නේ උන්වහන්සේලා ගහලපන්න ගන්නෑ අනුකම්පාව නිසා ධර්මය අහන්න ගිහිලා උන්වහන්සේලා මහා ධර්මදරයිනේ ත්‍රිපිටකය කියවන්න ඔබ ත්‍රිපිටකය ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගත්ත හැකි ඔබගේ ෆෝන් එකට ඔය Facebook කොට කොට ඉන්නේ නැතුව තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න දවසකට එක සූත්‍රයක් කියවන්න දවසකට එක සූත්‍රයක් කියවලත් නොතේරෙන තැනක් තියෙනවනම් ගමේ පන්සලේ නායක හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්න එහෙම නැත්නම් අපිට හරි එවන්න දේශනාවකට ඇවිදලා ප්‍රශ්නයක් විදිහට හරි ඉදිරිපත් කරන්න පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්ම දැනගන්න ඔබට අයිතියක් තියෙනවා ඒ ඔබේ ශාස්ත්‍රණුන් වහන්සේ දැනගන්න ත්‍රිපිටකය කියවන්න ෆ්‍රී aatapi.com ඩවුන්ලෝඩ් කරගන්න එහෙමත් නැත්නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ දෙකම එකයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆ්‍රී සූත්‍රයේ ගැහුවට පස්සේ සූත්‍රයක් එනවා ඒ තරමට ඒව ඩිවලොප් කරලා තියෙනවා දැන් වැඩට යන්න කෝච්චියේ නැග්ගන පස්සේ කොළඹට යනවා නම් කෝච්චියේ යනකම් පින්විතනි ෆෝන් එකට අරගෙන ත්‍රිපිටකය කියවන්න නැත්තම් මේ CD එකක් අරගෙන මං ඉදන් මේ ඔබට CD අද හම් වෙයි එහෙමද ඔබට CD හම් වෙලා ඇති මේ වෙනකොට මං හිතන්නේ ඒ CD එකෙන් තමන්ගේ ෆෝන් එකට දාගන්න ඒ CD එකේ තියෙන දහම් මේ බණ ටික දාගෙන ඉවරලා ඕක කණේ ගහගෙන යන්න පින්විතනි ඔෆිස් යනකම් හොඳට දහම් අධ්‍යයනය කරන්න ඔබට අයිතියක් තියෙනවා ඔබ ගැන ඉගෙන ගන්න මම මෙතන කතා කළේ බොහොම සරල දහම් ධර්මතාවයක් මහා ගැඹුරට දේශනා කරපු ධර්මයේ තියෙනවා පින්විතනි ඒව ඔබ අහන්න අහන්න ඔබට තේරෙයි මේ මොකද්ද මම මේ ජීවිතේ කරගත්තේ කියලා ඒක නිසා දවසින් දවස උනන්දු වෙන්න පින්වත්නි කොහොම හරි මම මේ භව ගමන කෙලවර කර ගන්නවා කියලා උත්තරීතර මහරහතන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙනවා පින්වත්නි මගේ ජීවිතේ මම දැකලා තියෙනවා එක මහරහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා ඒ වගේම මම අහලා තියෙනවා ඊට අවුරුදු 5කට 6කට කලින් පිරිනමම් පාපු තව මහරහතන් වහන්සේ කෙනෙක් නමක් ගැන මේ කාලේ ධාතුන් වහන්සේලා ශේෂ වෙන්නේ නැහැ පින්වතුනි සාමාන්‍ය මිනිස්සුන්ගේ අලු ටිකක් විතරයි පිම්බහම විසි වෙලා එනවා එක එක වර්ණයෙන් ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ මං වර්ණවත් ධාතුන් වහන්සේලා මං දැකලා තියෙනවා මගේ ඇස් දෙකට ඒකයි මං ඔබට කියන්නේ පින්වතුනි ඔබ උත්සාහ කරන්න ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙනවමයි පින්වතුනි ඒක නවත්තන්න බෑ කාටවත් ඒකයි මං ඔබට කියන්නේ අනිත් එක අවසාන වශයෙන් මං ඔබට මෙන්න මේ දේ මතක් කරනවා මේ හැම දේශනාවකම මේ දේ මතක් කරන්නේ පින්වතුනි මේක අපිට දැනෙන නිසා පින්වතුනි මාර පාක්ෂික අමනුස්සයෝ ඔබගේ දරුවා විනාශ කරන්න බලාගෙන ඉන්නේ මෙන්න මේ ටිකවත් අඩුම තරමේ ඔලුවට ගන්න මාර පාක්ෂික අමනුස්සයෝ ඔබගේ තරුණ දරුවාව බිල්ලට ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ක්‍රම දෙකකට ගන්නවා පින්වතුනි එකක් ඩ්‍රග්ස් අනිත් එක සෙක්ස් ඒ කියන්නේ ඩ්‍රග්ස් පැත්තෙන් සහ කාමයේ පැත්තෙන් පස්වෙනි කාමයේ පැත්තෙන් පින්වතුනි දරුවන්ගේ ඔළු විකාර කරනවා මේට සති 3කට 4කට කලින් එක්තරා ඉස්කෝලේක 8 වසරේ ගෑනු ළමෙක් පිරිමි ළමයි 3 දෙනෙක් එක්ක වැසිගිලියේ ඉඳලා හුණා බලන්න ඔබගේ දුව දෙය කියලා. ඒ දරුවන්ගෙන් අහනකොට උත්තර දෙන්නේ අපි බලපු චිත්‍රපටිවල තියෙන ඒවා අත්දකින්න හැදුවා. අහිංසක දරුවෝ නේද පිංගතනි මේ. ඔබ මේ මෙතන ඉන්න පිරිමි නිකන් කියන්න මට. ඔබ පාරට බැහැලා යනකොට පාරේ දකින්න ඔය වෙලඳ දැන්නේ මරව මේවා දකිද්දි ඔබට කාමයක් එන්නේ නැද්ද මෙච්චර ධර්මයක් අහන මෙච්චර උගත්කමකුත් තියෙන ඔබටත් කාමයක් එනවනම් අර අහිංසක දරුවෝ ඇඹරිලා යනව ඇති නේද උන්ට කොහෙන්ද පිංගතනි පිහිට හම් වෙන්නේ ඒකුන් උදේට ඔබට වැඳලා යන්නේ අනේ අම්මේ තාත්තේ මාව බේරගන්න මේ සමාජයෙන් ඔබ මොකද කරන්නේ යමම් පුතේ පන්ති උඹ අර පන්තියටත් ඵලයන් මේ පන්තියටත් ඵලයන්
මට කඩන්න බැරි වෙච්ච ලෝකේ උඹ කඩපන්. එතකොට මට මගුල් කෑ හැකි එක දිහා බලාගෙන. අනේ අර අහිංසක දරුවෝ මහා අනාතෙන් අනාතයට අනාත වෙනවා. මාර්යව මගුල් කනවා. උන්ට රජ මගුල් මාර අපාක්ෂි ගමනුස්සයන්ට ඔච්චං කරනවා අපිට. කොරල බලහංකො කියලා කියනවා අපිට. උඹලා බන දීලා බලහංකො උඹ බන අහයිද කියලා. ඇයි පිංගුතුනි අනිත් පැත්තේ මහා විනාශයක් කරන්නේ? තව ටික කලකින් ඔබටත් ඔය අඳෝනාවෙයි. මේ ළඟදී ගෑනු ළමෙක් කෝච්චියට බෙල්ල තිබ්බා. අසත්පුරුෂ යාළුවෝ ටිකක් ආශ්‍රය කළා. ඒ යාළුවෝ ටික මේ මේ ගෑනු ළමයට කොල්ලෙක්ව සෙට් කළා. ඒ අසත්පුරුෂ යාළුවෝ ටික ගියා හෝටෙල් රූම්ස් වලට. මේ දරුවව කොහොම හරි කැමති කරව ගත්තා ඒ කටයුතු වලට. අන්තිමට ඒ දේ වුණාට පස්සේ මේ දරුවට වැටහෙන්න පටන් ගත්තා අනේ මගේ තාත්ති මට කොච්චර ආදරෙයිද. මගේ තාත්ති තාම මාව උකුලේ තියාගෙන මට කවනවා. මගේ අම්මි මට කොච්චර ආදරෙයිද. මං ගැන මොන බලාපොරොත්තුවක් තියාගෙනද ඒගොල්ලෝ ඉන්නේ. මට නම් මගේ අම්මිට මූණ දෙන්න බෑ. ඒක හිතනකොටම කෝච්චි එනවා අනිත් පැත්තෙන්. කෙල්ල ගියා බෙල්ල තිබ්බා. බලන්න පින්විතනි මේ ලෝකේ වෙන අපරාධ. ඔය ඔබගේ දරුවා නෙමෙයි නේද? මොකද ඔබගේ දරුවා නම් දැන් ඔබ කොහොමද ඉන්නේ මේ වහගෙන? පේනවද මාර පාක්ෂික බලවේග කරන වැඩ? ඔබගේ දරුවව බේර ගන්න තියෙන එකම ක්‍රමය තියෙන්නේ පින්වතනි මේ දහම අවබෝධ කරලා දෙන්න දරුවන්ට. ඔය ලෝකේ අල්ලන්න යන වැඩේ නවත්තලා ඔය අහිංසක දරුවන්ව බේර ගන්න කලින් ඔබවත් සතර අපායෙන් බේරගෙන අහිංසක දරුවන්ව බේර ගන්න පින්වතනි. ඒ දරුවන්ට තියෙන එකම පිහිට ධර්මයේ පිහිට විතරයි. මොකද ඔබට රකින්න බෑ දරුවව. මට රකින්න බෑ බුදුහාඳුරන්ට මහා සංඝරත්නයට දරුවන්ව රකින්න බෑ. ඒගොල්ලන්ට රැකෙන්න පුළුවන් එකම ක්‍රමේ තමයි යථාර්ථයේ අඳුනගත්තා නම් ඒ අය කවදාක්වත් ඔය වළේ වැටෙන්නේ නැහැ. තමන්ගේ දුවගෙන් කොල්ලෙක් ඇවිල්ලා අහනකොට දුව දන්නවා මූ පෙලෙනවා අනන්තවත්. මූ පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන්නයි මගෙන් මේ යාළුවෙන් අහන්නේ. මම් මුට හා කියපක මම් මූ සතුටු වෙනවා. මූ තව එහෙකට පෙලෙනකොට මට දුක හිතෙනවා ඊට පස්සේ. ඒක දැනගෙන අවබෝධ කරගෙන පින්වතුනි අන්න එතනින් නිදහස් වෙනවා. දරුවන්ට දහම දෙන්න පුළුවන් තරම් දහම දෙන්න. දැන් මේක ගිහිල්ලා ඔබ ටියුෂන් පන්තියේ සර් ගෙන් ඇහුවොත් එහෙම සර් ටියුෂන් දෙන්නද ධර්මයේ දෙන්නද සර් මොකද හිතන්නේ? දැන් එයා මොනවා කියයිද? මේ පිස්සු ඔය හාමුදුරුවන්ට ධර්මයේ දෙන්න ධර්මයේ දුන්න කියලා ළමයට කන්න හම් වෙනවද? ධර්මයේ දුන්න කියලා ළමයා ඉංජිනේරුව වෙනවද? ඔන්න පන්තියට එවන්න. දැන් ඔබට තේරෙනවද ඇයි කියලා? හැබැයි ඔබ ගිහිල්ලා මෙහෙම අහන්න සර් ළමයට ධර්මයේ දෙන්න අපි තීරණය කළා. හැබැයි සර්ගේ පන්ති ගාස්තු අපි එවන්නම්. දැන් කියයි හා කමක් නැහැ එහෙනම් ධර්මයක් ඉගෙන ගන්න එපානේ. මේ සමාජයේ අතකොළු වෙන්න එපා. මම ඔබට කිව්වේ ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මේ මිනිසුන් නුඹව මැරනකලුත් අඬවාවි. ඔබගේ අහිංසක දරුවව මේ මාර පාක්ෂික අමනුෂ්‍යයන්ගෙන් බේරගන්න. මම මෙච්චර කල් කියපු කිසි දෙයක් වැරදුනේ නැහැ. මං ඔබට කියන්නේ මොකද මේවා පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයට අනුව දකින්න නිසයි කියන්නේ. මහා අභාග්‍ය සම්පන්නකමක් උදා වෙනවා ඔබ දරුවට දහම දුන්නේ නැත්තම්. ඔබ ලෝකේ අල්ලන්නේ යාමෙන් විනාශ වෙන්නේ ඔබ විතරක් නෙමෙයි. ඔබ ගැන විශ්වාස තියාගෙන මේ ලෝකෙට ආපු අර අහිංසක දරුවා ඒක නොදරුවා ඒක දන්නේ නැහැ කිසි දෙයක්. ඒ අහිංසකයට ඒ தත්ති උදා කරන්න එපා. පුළුවන් තරම් ධර්මයේ දෙන්න. පින්වතුනි අපේ ආර්ය පිරිස ආපු ක්‍රමයේ තමයි සම්බුදු සරණයි සඳහම් පිහිටයි සංඝ රැකවරණයි. ඒ උත්තරීතර සංඝ රැකවරණේ ලබලා දෙන්න දරුවන්ට ධර්මයේ ඔස්සේ.
පුළුවන්තරන් දහමට නැඹුරු කරන්න මේ දේශන අහන්න දෙන්න ඔබ බයයි දරුවා පැවිදි වෙයි කියලා සමහර අම්මලා ඉන්නවා පුතා ඔයා දේශනාව අහන්නේ ඔයා වැඩ කරන්න ආච්චි අම්මලා අහන්න දෙන්න ඇයි අම්මා බයයි දරුවා පැවිදි වෙයි කියලා ඒ ජාතියේ මිනිස්සු ඉන්නේ අම්මා අහනවා අම්මත් අහනවා ආච්චිත් අහනවා තාත්තත් අහන ඔක්කොම අහනවා පුතාට අහන්න දෙන්නේ ඇයි පුතා පැවිදි වෙයි කියලා බයයි හැබැයි ඔබ ඔය පුතාව ලෝකෙට ගෙන්න ගත්තේ මොනවා කියලාද බෝධි පූජා තියලා පිරිත් කියලා හාමුදුරු ලව්ව පිරිත් මුල් බඳගෙන ඔය ඔක්කොම කරගෙන නේද පිංවිතනේ ඔය දරුවව ලෝකෙට ගෙන ආවේ උණ පොරොන්දුව මොකද්ද සත්‍ය අවබෝධය ලැබෙන්න වැඩපිළිවෙල කළා දෙන්නම් කියලා ඒක නේද ඔබ පිං කළේ නැත්නම් හරක් මරන්න එපා ළමයා බරට ආපු දවසේ ඉඳලා දැන් ඒ දරුවාට දහම් අවබෝධ කළා දෙන්නේ නැහැ ඔබ හැබැයි ඔබට අන්තිමට ඉතුරු වෙන්නේ මතක තියාගන්න බෙල්ල වෙනමයි කඳ වෙනමයි මම නම් කියන්නේ ඔහොම දෙයක් වෙච්ච ගමන් ළමේ කුඩු ගහන්න පෙළඹුණා නම් ළමේ කුඩු ගහන්න පෙළඹුණා නම් එහෙමත් නැත්නම් ළමෙක් ඕ වගේ දූෂණ වලට අහු වුණා නම් අම්මටයි තාත්තටයි කරන්න තියෙන්නේ දෙන්නම ගත්ත හොඳ දොරපළු දෙකක් අරගෙන දොර දෙපැත්තේ ඉඳගෙන 1යි 2යි 3යි කියලා මොකද කරන්න තියෙන්නේ තාත්තා ගැහුවා අම්මගේ ඔළුවට අම්මා ගැහුවා තාත්තාගේ ඔළුවට හැබැයි දෙන්නම බලන් ඉන්න දරුවට ගහන්න නේද අර අහිංසක නොදරුව මොනවද පින්විතනි දන්නේ ඔබ නෙදරුව විනාශ කරන්නේ ඇයි ඔබට මානි ඔබට ඕනේ අනිත් දෙමාපියෝ අතර කැපිලා පේන්න ඒක නිසා ඌව ටියුෂන් පටවනවා මිසක් ඒකට ධර්මය උගන්වන්නේ නැහැ. එහෙනම් මම ඔබට කියන මෙන්න මේ දේ හොඳට අවබෝධ කරගන්න. දරුවාට මේ යහපත උදා කරලා දෙන එක ඔබගේ වගකීම. නැත්තම් තව අවුරුදු 5ක් යනකොට ඔබට ඔය දරුවා නිසා ඒකාන්තයෙන්ම අඬන්න වෙනවා. මං කියපුවක් වැරදිලා නැහැ මෙච්චර කල්. මාර පාක්ෂික අමනුස්සයන්ගේ තියෙන ප්‍රබලතාවය දන්න නිසයි කියන්නේ. හොඳට මතක තියාගන්න. අහිංසක දරුවන්වත් බේරගෙන ඔබත් බේරිලා ඔබගේ වටේ ඉන්න පිරිසටත් බේරෙන්න උත්තරීතර සද්ධර්මය පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. ඔබට හැකි පමණින් ප්‍රචාරය කරන්න. හැකි පමණින්. අපි සිංහල භාෂාවෙන් විතරක් නෙමෙයි පිංගුදෙන ඉදිරියේදී භාෂා හතකින් මේ දේශනා කරන්න වැඩපිළිවෙල සූදානම් කරගෙන යනවා. දැනට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පවත්වනවා. ඔබගේ යාළුව කවුරු හරි ඉන්නවනම් සිංහල තේරෙන්නේ නැති සිංහල තේරෙනවා නම් අවශ්‍ය නැහැ. සිංහල තේරෙන්නේ නැති පොඩි කාලේ ඉඳලා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට හරි වෙන වෙන රටක හරි හිටපු කවුරු හරි ඉන්නවනම් අපේ බත්තර මුල්ලේ අමාදස්සන හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි දේශනා ශ්‍රවණය කරවන්න සලස්සන්න සෑම ඉරිදාවකම දෙකහමාරට කොළඹ පොල්හේංගොඩ ඇලන් සිරි ඇලන් මැතිනි ආරාම විහාරයේදී ඒ දේශනාවල් සජීවීව පැවැත්වෙනවා සජීවීව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් dharmayobai.org කියන වෙබ්සයිට් එක හරහා හෝ YouTube එක හරහා හෝ මොකක් හරි තැනකින් ඔබට සම්බන්ධ වෙලා නැත්නම් මේ මහත්තුරුන්ට කතා කරලා හරියට විස්තර දැනගෙන ඒ අයට ඒවට සම්බන්ධ වෙන්න කියන්න ඉස්සරහට චීනයේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. ජපානයේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. පින්වතුනි ඔය ඔක්කොම මිනිස්සු. ජර්මනියේ, ෆ්‍රාන්සේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. මොකද මේ මිනිස්සු ඔක්කොම මිනිස්සු පින්වතුනි. මේ මිනිස්සුත් ඔය ඔක්කොම කරන්නේ මේවා දන්නේ නැතුව. ඔය ජාතිය කියන එක ඔය හැමෝටම ගින්නක්. ඔබ දැනගත්තත් නැතත්. අපි අපිට කරන්න පුළුවන් උපරිමය කරනවා. ඔබත් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න. හැකි පමණින් කරන්න පුළුවන් පමණින් CD 10ක් දෙන්න තව කෙනෙකුට. CD එකක් ගිහින් දෙන්න. ඔබ ඔයා මේ බණහන් ඔෆිස් එකේ කවුරු හරි ඉන්නවනම් CD එකක් දෙන්න. මේක අහන්න කියලා එච්චරයි. ඔබ දන්න දෙයක් තියෙනවනම් කියලා දෙන්න. යථාර්ථයේ පෙන්වන්න. ඕන්නෝයි මට මින් පින්වදෙන මේ ශ්‍රී සද්ධර්මයේ පුළුවන් තරම්
මේ ලෝකෙට ප්‍රචාරය කරන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් වින්තුනි අපි සියලුම දෙනා සුළු මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු. මේ ගාල්ල නගරයේ මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ මේ ලංකාද්වීපයේම මේ මහා සක්වලටම මේ සුදු කිරණ ශක්තිය පැතිරිලා නිවන් දකින්න වෙරදරන මහ යතිවරයන් වහන්සේලාට ඒ නිවන් ලැබීමට ඒ කරුණ සකස් වෙන්න මාරපාක්ෂික බලවේගවල බලය දුර්වල වෙලා ඒ උත්තරීතර සුදු කිරණ ශක්තිය බුද්ධ ශක්තියට මහා ශක්තියක් ලබලා දෙන්න මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ